අධ්‍යාපන ක්‍රමේ තිබුණු මහ විශාල ප්‍රශ්නයක් තමයි මේ සම අධ්‍යාපනයක් සියලු දෙනාටම නැති කරන. සමහරලාට නගරයේ ඉන්න දරුවාට තියෙන වෙන අධ්‍යාපන ක්‍රමයක්, ගමේ ඉන්න දරුවාට තියෙන එක අධ්‍යාපන ක්‍රමයක්. මම නම් යෝජනා කරන්නේ ලංකාවේ කිසිම පාසලක් ජාතියක් ආගමක් භාෂාවක් පදනම් කරගෙන පිහිටිය යුතු නැහැ. මේ ලෝකයේ ජාතිය ආගම කියන එක අපි කාටත් පොදුයි. අපි ඔක්කොම එක ජාතියක්. අපි කාගේද, අපේ ආගම මොකක්ද කියලා අපි දන්නේ නැහැ. රූපය කියලා කියන්නේ යථාර්ථයේ අංශු මාත්‍රයක්. යථාර්ථයට වඩාත් සමීප සංස්ලේෂී, එහෙම නැත්නම් බොහෝ කලාමාධ්‍යන්ගේ ඇසුර ලබන කලාංගයයි සිනමාව. රූප රාමෝ සංචරණය කරන, ඒ මත අපිව අලවා තබන අන්තර්ජාතික සිනමා කලුවෙක්. ඒ වගේම අන්තර්ජාතික සිනමා කරුවෙක් විතරක් නෙවෙයි, ලෝක සම්භාවනාවට පාත්‍ර වුණු සම්මානනීය සිනමාකරුවෙක්. ආචාර්ය සෝමරත්න දිසානායක සුලවතානන්ට අයිබුවන්. අයිබුවන් වජිරය. ලෝකෙම කැමති සිනමාකරුවෙක්, ලෝක සම්භාවනාවට පාත්‍ර වෙච්ච ජාත්‍යන්තර සම්මාන රාශියකින් පිදුම් ලබපු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණාට මේ මම අමනාපයි චිත්‍රපට අධ්‍යක්ෂවරයා සමග. මොකද හේතුව, අපිට වටින ගීත රචකයා කවියා සංගවා තමන නිසා. මම එකට උදාහරණ කීපයක් කියන්න. මල් කැකුළු පොකුරුවාගේ සුවඳ කැකුළු ටෙලිනාට්‍ය තේමා ගීතේ. මීපුරවැසියෝ වේදිකා රංගය බලපු අය එහි තියෙන ගීත අහලා ඇති. ඉටිපහන් ටෙලිනාට්‍ය ඉටිපහනක් දෝ මා කියන ගීතය. සරිගම චිත්‍රපටයේ සමනලින් පාට පාට ආදී ගීත රාශියක්. සුනිල් ඉදිරිසිංහන් ගායනා කරන අදාපි අහන තවතිසා විමානයේ ගීතය. ඒ වගේම අපි ගී කියමු හරහට නටමු සැනකෙලියේ කකුළු නැටුම ගීතය. පොළවෙන් මතුවන මිනිකැට මනරම් දිවයින මගරට සුනිල් ඉදිරිසිංහන් ගායනා කළ, පස්සේ හර්ෂණ දිසානායක ගායනා කරපු ගීතය. හර්ෂණව බිහි කරපු ඉරෙන් හඳෙන් ගීතය. දැන් මේ ගීත රචකයාට ආදරය කිරීම අරුමයක් නෙවෙයි.
ඕනෑම කෙනෙක් ඔබ කැමති කවියා ගීත රචකයාමද සිනමා කරුවා වෙන්න වජිර මෙහෙමයි දැන් ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා අතර මම සිනමා කරුවෙක් උනේ මගේ කලා ගමනේ පසු යුගයකදී මම කලාවේ මම ප්‍රිය කලා නම් මම මුලින්ම ප්‍රිය කලේ කවිය මගේ පාසලේ ප්‍රාථමික පන්තිවල ඉන්නේ නැති තමයි මම කවි ලියන්නේ පුංචි පුංචි කවි ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඊට පස්සේ මම කවියෙන් ගොඩ වෙන්නේ වේදිකාවට වේදිකාවෙන් රූපවාහිනියට රූපවාහිනියෙන් තමයි සිනමාවට එන්නේ එතකොට සිනමාව කියන්නේ මගේ හතරවෙනි කසාදේ මං හිතන්නේ ඒක තමයි හොඳ මං හිතන්නේ පහුවෙනකොට පහුවෙනකොට ඉතින් කොහොම වුණත් හැබැයි සිනමාව තුළ මේ හැම එකක්ම තියෙනවා ඔබ කියපු කතාව ඇත්ත මම කවියෙකු සහ ගීත රචකයෙකු හැටියට මට මීට වැඩිය දේවල් නම් කරන්න තිබුණා මගේ මේ අලුත් කසාදේ නැත්නම් ඒ කියන්නේ සිනමාව ඉතින් සිනමාවට වැඩි කාලයක් සහ වැඩි කැපකිරීමක් කරන්න ඕන නිසා සමහර වෙලාවට මගේ කවි සහ ගීත රචනා මගේ නිර්මාණ වලට පමණක් සීමා වුණා වගේත් පේනවා ඊට අමතරව මම ටික ටික පුළු පුළුවන් වෙලාවට කරනවා හැබැයි ඔබ කියපු කාරණේ ඇත්තක් තියෙනවා මටත් සමහර වෙලාවට හිතෙනවා අර අර පුංචි කාලේ මම සීන දැකපු කවියාට පොඩි අසාධාරණයක් වුණාද කියලා. හැබැයි මම ඒක වෙන පැත්තකින් හරි සමතුලනය කරන්න බලනවා. අපිට මදි. බලමු ඉස්සරහට. ඒක තමයි. දැන් මේ පුංචි කාලේ මේ මම හොයාගෙන යනකොට මට හිතුණා මේ පුංචි කාලේ මතකනම දඩබ්බර ප්‍රශ්න කිරීම තියෙන ශිෂ්‍යෙක් සහ පවුලේ දරුවෙක්. දැන් සමහර වෙලාවට ගහේ ගෙඩි පිරලා තියෙනකොට මේ ගසේ බොහෝ කියනකොට ඇයි ගෙඩි දෙකක් කඩන්නේ කොච්චර ගෙඩි තියෙනවනම් ඇයි කඩන්න බැරි කියලා අහන. එතකොට රෝසමලේ නටුවේ කටුව කියලා කියනකොට මේ එහෙම කියලා ඇයි බඹරුන්ගේ ගමන අපි නවත්තන්නේ මේ වගේ මහා දඩබ්බර ප්‍රශ්න අහපු දරුවෙක්ට කවියෙක් වෙන්න තියෙන මේ අවස්ථාව මම හිතන්නේ ඔබෙන්ම උදාහරණ අරගෙන කිව්වොත් වටිනවා. මම හිතන්නේ දඩබ්බරකම ඒ ප්‍රශ්නශීලීකම තමයි මම හිතන්නේ තියෙන්නේ කුතුහලයේ තමයි නිර්මාණකරුවෙ බිහි කරන්නේ. දැන් අපිට කිසියම් දෙයක් කියු පලියෙන්ම මම ඔබ දැන් අද බොහොම දරුණුවට අදහන දහමක් කවුරුත් කියු පලියට කොහේ හරි ලියවිලා තියුණු පලියට මම පිළිගන්නේ නැහැ. මට ඒකට සාක්ෂි ඕන. පිළිගන්න දේවල් ඕනේ. අපි ඉදිරියට කතා කරමු. මගේ ගීත තේරීමෙත් ඕක තියෙනවා ටිකක් කතා කරන්න. ඉතින් මම හිතනවා ඒ කුතුහලය අවශ්‍යයි කියලා. ඇත්තරම දැන් රෝසමලේ නටුවේ කටු වනබඹරෝ ඔහොම හිටු කියනකොට ඉතින් මොකද ඉතින් රෝසමලේ නටුවේ නේ කටු තියෙන්නේ. හැබැයි ඒකට උත්තරේ තියෙනවා නටුව නොවේ මලසමිමි කියලා. හැබැයි වැඩේ තියෙන්නේ වජිර දැන් කාලේ ළමයෙකුට ඔය කවියක් උගන්වනකොට ඕක උගන්වන්නේ නැහැනේ අර පද හතර උගන්වනවා. අර රෝසමලේ කියපම ළමයාත් ඉතින් අද්දෙක බැනගෙන රෝසමලේ නටුවේ කටු කියනවා. හැබැයි ඇයි ඒකේ තියෙන යටිපෙළ? යටිපෙළ උගන්වන්න ඕනනේ. ඕනෑම සුන්දර දෙයක් ළඟ අනතුරකුත් තියෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රවේශමේ ගැල් ළමයෙකුට කිට්ටුනත් ටිකක් පරිස්සමට ලස්සන උනාට බෑ. ඉතින් ඒක නිසා ඒ ඒක තියෙනවා ඒ කවිය තුල. මේ ගසේ බොහෝ ඉදිලා නැමිලා බිමට පැහිලා බර වෙලා ආතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ඊවට පස්සේ ඒකේ තියෙන කවියේ තියෙන සමාජ අර්ථයක් තියෙනවනේ. තිබුණු පළියට නාස්ති කරන්න එපා කියන එක. ඉතින් ළමයි ලෝව ගන්න නැහැ නේ. ළමයින්ට පද හතර ගන්නකොම කවියක්. කවිය කියන්නේ ඒක නෙමෙයි. කවිය කියන්නේ ඒක යටිපෙළ. ඒකේ කවියා නොකියා කියන දේ තමයි කවිය කියන්නේ. ඉතින් ළමයින් ඩෝ පුංචි කාලේ ඉඳලා පුරුදු කරනවා. හැබැයි මම කියලා දීපු නැති නිසා වෙන්න දේව මම ප්‍රශ්න කළා. ප්‍රශ්න කළා මම පන්සලට ගියත් හාමුදුරන්ගෙන් උත් ප්‍රශ්න කරනවා. හාමුදුරන්ගෙන් බැනුම් ආනවා. ඔව ප්‍රශ්න අහන්න එපා. ඔව ඔව මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්න කියලා කියනවා වෙලක් කාලවට. ඉතින් එහෙම කරන්න තෝනේ. ඒ ප්‍රශ්න ගෝචර වෙන්න ඕනේ. Tamanḍa තේරෙන්නේ නැත්නම් දෙයක් ඒව අහන්න ඕනේ. අපිට මේ සමාජයෙන් අහන්න කොච්චර ප්‍රශ්න තියෙනවද? අපිට මේ බලධාරීන්ගෙන් අහන්න කොච්චර ප්‍රශ්න තියෙනවද? අපිට රජයෙන් අහන්න දේශපාලනඥයන් අහන්න කොච්චර ප්‍රශ්න තියෙනවද? ඒව අහන්න ඕනේ. ඒ අහන ඵලයට තමයි අහන ප්‍රමාණයට තමයි ඒ තුලින් නිර්මාණ විහිර නිර්මාණකාරයෙකුට. අපි පළවෙනි කවියට යමු. පළවෙනි කවියෙන්ම මං හිතන්නේ ආයෙත් පුංචි කාලේ යන්න පුළුවන් කියලා. මම පාසල් සමයේ මගේ 60 සහ 70 දශකවල ප්‍රචලිත වෙලා තිබුණේ කොළඹ යුගයේ කවි. ඇත්තටම අපි කියෙව්වෙත් මම ඇත්තටම සිංහල භාෂාව සහ සාහිත්‍ය කරන්නේ සාමාන්‍ය පෙළ දක්වා පමණයි. ඉතින් එහාට මම විද්‍යා විෂයන් උගන්වන්නේ ඉගෙන ගන්නේ. ඒ වුණාට හැබැයි මේ කවියට සාහිත්‍යයට මගේ තිබුණු දැනුම මම අතහැරියේ නැහැ. මම දැන් විද්‍යා ශිෂ්‍යයෙක් හැටියට හිටියත් මම පාසලේ සාහිත්‍ය සමිතිය, වේදිකා නාට්‍ය, කතික තරඟ මේ හැම එකටම සහභාගී වෙනවා. කොළඹ කවීන් අතර අපිට තිබුණ පද්‍යාවලි කියලා පොතක් මං හිතන්නේ ඔයාලගේ කාලේ වතින් නැති ඇති. පද්‍යාවලි පොතේ ඉන්නේ පිබිඅල් ඉස්පෙරා,
සාගර පලන්සූරිය කේස් විමල රත්න කුමාරගම මේ වන ප්‍රේම තිලක මේ විදිහේ එච්.එම්. කුඩලිගම මේ විදිහේ කවියෝ පිරිසක් ඉන්නේ මේ කවියෝටම හරි ආසයි ඒ වෙනකොටත් මම නිකන් ওই 14 ඔය සමුද්‍ර ഘോഷ විරිතේ කවිවලට හරි ආසයි මම ඉතින් පොඩි පොඩි කවි ලියන අය මගේ ගෙදර ඉන්න බලු පැටියා පූසා ගෙදර වත්තේ මේ වෙල්ලාය වගේන මම ලියනවා මේ මේ කවි අතර මම දැකපු කවියෙක් තමයි විමල රත්න කුමාරගම කවියා ඔහු කියන වෙන කතන්දරයක් තිබුණා දැන් ඊට පස්සේ මම पशु कालीन अध्ययनेकदी तम दनगत विमल रत्न कुमार गमकिया कोलंबी हिटपू दार्शनिक कवि आगे अनीत कवि स्पर्श नुकरपू समाजे अतरलापते विमल रत्न कुमार गम स्पर्श करना विमल रत्न कुमार गम वृत्ति आदाय पालक दारे डीआर महत्ते यदासल इट उपदिशापति के अभिकिया सेवेकंड लबनी मजिर हम दुष्कर पला अनुराधपुर बीन ඔහු අන්තිමට හිටියේ ආනමඩුව කියන ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේම. එතකොට මේ පැත්තේ මේ ඉන්නකොට එයා ඒ සාමාන්‍ය ගැමියොත් එක්ක තමයි ආශ්‍රය කළේ. ඒ නිසා ගැමියන් ආශ්‍රිතවම ඔහුගේ කවි නිර්මාණ ගොඩක් ලියුණා. ඔහු මේ ගැමියන්ගේ ඇදහිලි ගැන ලිව්වා, අයියනායක දෙයියෝ ගැන ලිව්වා, හේරත්හාමි ගැන ලිව්වා, ආරච්චි ගැන ලිව්වා, ගමේ රාළහාමි, වන්නියේ මල, ගමේ වැව මේ විදිහ හර ගමේම තිබුණු දේවල් ආශ්‍රිතව තමයි ලිවේ දැන් මේ මම කතා කරන අයනායක කවිපෙළ අයනායක දෙවියෝ කියන්නේ ගැමියන්ගේ තිබුණු ඇදහිීමක් ඒ ගැමියන්ට ආරක්ෂාව දෙන ගමේ නුග ගහක දේවාලයක් හදලා නුග ගහක ආශ්‍රිතව කෙම්මුර දවස්වලට එතෙන්ට ඇවිල්ලා යාඥා කරන තමන්ගේ දුක කියන මේ ගැමියෝ දිහා විමල රත්න කුමාරගම බැලුවේ එක්තරා විදිහක අනුකම්පාවකින් දයාවකින් ඔහු ඒ පිළිගත්තේ නැහැ ඔහු දේව භක්තියෙන් හිටපු කෙනෙක් නෙවෙයි මේ කවිපන්තියේම ඔහු කියනවා මම නොකෙරුවත් නොකරමි ඒ ජරහීම මේ මේ කවියේ කියනවා දැන් මේ සෙවණලි ඇදන් අවදි නොමවන වැව් යూరు කොනේ කාලය විසින් හැරුව නුග ගසක බෙනේ මලකා කලුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙකු නැතද මෙහි බලයක් තිබෙනු පෙනේ දෙවියෙක් ඉන්නවා කියලා ඔහු විශ්වාස කරන්නේ නැහැ නමුත් මේකේ මොකක් හරි බලයක් තියෙනවා ඒ කියන්නේ බලයක් තියෙනවා කියලා ගැමිය විශ්වාස කරනවානේ ඔහු ඒක ප්‍රශ්න කරන්නේ නැහැ හැබැයි විමල රත්න කුමාරගම යම්කිසි විදිහකට මේ කවියෙන් කියන්නේ ඒ ගැමියාගේ සිරිත් විරිත් කමක් නැහැ මේගොල්ලන්ගේ මොලේ පාදන්න බෑ මේගොල්ලන්ට හැබැයි මම ප්‍රශ්න කරන්නේ නැහැ මේක එක කවියක ඔහු කියනවා සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස්වල පහනින් සැරසීම වනාතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකෙරුවත් නොකරමි ඒ ගැරහීම ඒ කියන්නේ ගමේ මිනිස්සු ඒව කරනවා කෙම්මුර දවස්වලට පාන් පත්තු කරනවා කැලේට යනකොට ගහක අතු කඩලා එල්ලනවා ඉතින් හැබැයි ඒක මම කරන්නේ නැහැ ඒත් මං ගරහන්නේ නැහැ කියලා ආගමක් සාමාන්‍යයෙන් අපි විවේචනය කරන්න යන්නේ නැහැ ආගමක දර්ශනයක් තියෙනවා නම් ඒක අපි පිළිගන්නවා ඕනෑම ආගමක දර්ශනයක් තියෙනවා ඒ දර්ශනය පිළිගන්නවා නමුත් අපිට විශ්වාස කරන්න බැරි අපිට කවුරු හරි කියපු පමණින් පරම්පරාවෙන් කියවුණු පළියට කියවෙන ඔය හැම දෙවියෙක්ම හැම භූතයෙක්ම හැම යක්ෂයෙක් ගැනම අපිට විස්තර කරන්න අදහන්න ගියොත් එහෙම අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒකෙන් හින්දා තමන්ට පේන තමන් අදහන තමන්ට විශ්වාස කරන්න පුළුවන් දෙයක් දර්ශනයක් ඇදුවාට කමක් නැහැ. ඔය දන්න දන්න තියෙන තියෙන හැම දේවාල ගානේම නම් වැදගත්දා යන්න ඕනේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. මේ කියන දේම මම හිතනවා අපේ කවියෝ ගීත රචකයෝ ස්පර්ශ කළා. तमें मम पलवीन तोरगण तीन गीत आचार्य प्रेमरत्न अलवत्त मे प्रेमदास अलवत्त लियपू प्रेम श्री केम दास संगीत वत्कू टी एम जयरत्न ऐव डेनिस्ट अभिशेखर अतल पीरसा गायनाकर मे गीते मम हितन अपे गीत साहित्य प्रबलम देवभक्त तर्जनेट अभियोगेट लखर गीते दिव्यो इन कहोद अंदर कुटियाल मे दुरगुल लागने याति काकलाट गीति काट ओके दैयान्या दैय बलांड ना पार तलन तेन कुमर कुटन तेन गिनीम अवे महावरस आवट गिहिल बलांड अन्न दैयो इन ओ सिनिंदु सुति सलुपिल सुधुति अंदगेन तेरासिल सुंद दुंगागन दैयो बलांड बेह कुमर को मड गागन दूविली गागन दाड़िय गंधायत उत्तम दैयो हम बेनिकला मेक हरी पिर्णिकार गीत रचनया මේ මේ ප්‍රේමදාස අලවත්තගේ අදුරුතුමා රචනා කරු මේ ගීතය මට කවුරු හරි කිව්වොත් එහෙම
ගීත පෙළක් තෝරගන්න කියලා මම එකට තෝරගන්නේ මේක. දැන් මේකෙත් මේ එකට තෝරගත්තේ මේක. ඒ නිසා අපි පළවෙනි පැන දීපු පළවෙනි ගීතයට ඔව් පිවිසලා යමු. අද ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම කවි 10 සංගීතය සපයන්නේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය. ගී ගයන්නට එකතු වෙන්නේ විශාරද චතුර ගයාන් ජයන්ති සහ පුන්සඳා මෙයසි ජයන්ති. අපි ඔවුන් දෙසට යමු. Queer.
anduru kutiya thule duragulula ke gayana geetika yadina yatika deviyan hatte nase deviyan hatte nase uluwa kutana tana mara tanana tana giniyam auwe mahavaru saave deviyo vet balan kadatuwa herdase balan kadatuwa herdase balan kadatuwa herdase balu balmata itama saralawa apita pena dewal ඇතුල් පැත්තෙන් හරිම සංකීර්ණයි. දැන් සරල මතික කාව්‍ය ප්‍රබන්ධ හරහා මේ මතු පිට අර්ථය පහු කරලා යටි ධ්වනියට එබී බැලුවාම තමයි කවිය අපිට මුණ ගැහෙන්නේ. ඇත්තම නූතන කවි මගේ හැරවුම් ලකුණු පළ කරපු කාන්තා කවි ලකුණ විදියට මහා දජයක් වගේ ඉහළට එසවෙච්ච නමක් තිබෙනවා. අය ඔබාපට මොනගස්සනවා දෙවනි කවිය විදියට මොනිකා රුවන්පතිරණ මොනිකාගේ කවි වජිර බොහෝ වෙලාවට ඇය මේ වටපිටාවෙම තමයි අවුලගන්නේ ඇය ලියන කවි සමහර දේවල් මේ අපි ගැන නේද මේ කියන්නේ කියලා අපිට හිතෙනවා ඒක තමයි නිර්මාණ කරුවෙකුගේ දක්ෂතාවය අපේ හදගැස්ම හඳුනාගෙන අපිට තියෙන වටපිටාව හඳුනාගෙන සමාජයේ දෙස දයාබරව බැලීමනේ කලාකරුවෙකුගේ කාර්යභාරය වෙන්න ඕනේ දැන් මොනිකා බලනවා අපේ රටේ තියෙන මේ අධ්‍යාපන ක්‍රමේ තියෙන අඩුපාඩුවක් බොහෝ වෙලාවට අධ්‍යාපනය දැන් නම් ඒක යංකසි මට්ටමකට සමනය වෙලා තියෙනවා නමුත් එක් විගක් තිබුණා අධ්‍යාපනයේ අයිති ටිකක් බලපුලුවන් කාරකමක් තියෙන ටිකක් සල්ලි තියෙන ටිකක් වැදගත්කමක් තියෙන අයට තමයි අධ්‍යාපනයත් අයිති सिंघल कथा कर मुनिका कथा कर සල්ලිතින බලපුලුවන්කාර ආයතන මේ දුප්පත් ආයතන මේ නැද්ද අධ්‍යාපන අයිතිවාසිකම කියලා මේ කොළුවෙක් ගෙදරක මෙහෙකාරකමකට එනවා මෙහෙකාරකමකට ඇවිල්ලා එයාගේ රාජකාරිය තමයි බේබිහාමුත් එක්ක පාසල් යන්නේ බේබිහාමුගේ ආරක්ෂක බටයා තමයි එක්තරා විදියකට සම වයසේ ළමේ එයාත් එක්ක ඉස්කෝලේ ගිහිල්ලා එයා ඉස්කෝලේ යන්නකම් එයා එළියට වල වාඩිලා ඉන්න ඕනේ ඉස්කෝලේ යනට පස්සේ බේබිහාමුත් එක්ක එයා ආපහු එනවා තුනේ පන්තියේ බේබිහාම් තුනේ පන්තියේ මෙයා තුනේ පන්තියේ ඉඳලා තමයි ඉස්කෝලේ ගමන නවත්තලා මේ මෙහෙකාර සේවයට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න මේකේ කොච්චර ලස්සනට මේ චිත්‍රය මවනවාද කියලා මොනිකා පසුගිය නත්තල් කාලේ නිමාඩුවේයි මම ආවේ. මුංචි බේබි එක්කලා පාසල් යන්නයි මම ආවේ. හතේ අටේ චක්‍රයෙන් ගණන් හදලා සමත් වෙලා පොතේ තියෙන පාඩම් දී කතා කියලා සමත් වෙලා. ඒ කියන්නේ එයා තුනේ පන්තියේදී සේරම කරලා සමත් වෙලා लेना गेन पूसा गेन कविकला समत्वेला गमे इंदां मम आवे देखें तुनट समत्वेला देखें तुनट समत्वेला तमाई या एविल्ला तियन्ने बेबी की अत अल्ला गेन उदेट पास अल्यानवा बेबी की अत अल्ला गेन हावसेट गिदरेट एनवा बेबी की पांतिय आईने गल बैम्मे वाड़ी वेन्ने बेबी लाट कियन कता इतना इंदां अहांगीन्ने පන්ති කියන දේවල් කොල්ලා අහගෙන ඉන්න පොඩි එකා ඊට පස්සේ කියනවා මේක තමයි ප්‍රබලම ප්‍රකාශය අර තුනේනේ හිටියේ තුනේ හිටපු බේබි හාමු හතරේ පන්තියට ගිහින් තුනේ හිටපු මම හතරට යන්නේ කවදාද ඉතින් ඒක සමාජයෙන් අහන මහා ප්‍රබල ප්‍රශ්නයක් නේ ඒක පපුව හෙල්ලෙන ප්‍රශ්නයක් නේ ඒ දෙන්නම තුනේ හිටියේ එයා බේබි හාමු තුනේ ඉඳලා හතරට ගිහිල්ලා
මමත් තුනේ තමයි හිටියේ මම හතරට යන්නේ කවදාද එයා කවදාවත් හතරට යන්නේ නැහැනේ එයා තුනේ මේක මේ තියෙන මේ මේ සමාජ ප්‍රශ්නේ අපේ අධ්‍යාපන ක්‍රමේ තිබුණු මහා විශාල ප්‍රශ්නයක් තමයි මේ සම අධ්‍යාපනයක් සියලු දෙනාටම නැතිකම සමහර ලාට නගරයේ ඉන්න දරුවාට තියෙන වෙන අධ්‍යාපන ක්‍රමයක් ගමේ ඉන්න දරුවාට තියෙන එක අධ්‍යාපන ක්‍රමයක් ඒක අදක් තියෙනවා අදක් තියෙනවනේ ඒක දැන් ගමේ ගමේ තියෙන ගමේ පාසලේ තියෙන ප්‍රභාවය නෙවෙයි තියෙන්නේ සුපිරි පාසලක ඒකනේ දැන් ওই ඔක්කොම සුපිරි පාසල වලට යන දඟලන්නේ හරිද ගමේ ළමයෙකුට සුපිරි පාසලකට නගරයේ පාසලකට එන්න තියෙන එකම කඩියුන් තමයි ශිෂ්‍යත්වේ එහෙම නැත්නම් මහ විශාල සල්ලි කන්දරාවක් තියෙන්න ඕනේ මිටියක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් ප්‍රබල දේශපාලනඥයෙක් එක්කලා ලොකු සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ චන්දරේ වැඩ කරලා තියෙන්න ඕනේ එහෙම මොකක් හරි තිබුණොත් තමයි තමන්ගේ ළමයාට හොඳ ඉස්කෝලයක් හොයා ගන්න පුළුවන් දැන් දෙමාපියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ළමයාට ඉස්කෝලයක් හොයන එකනේ කොච්චර බොරු කරනවද දෙමාපිය සමහරලාට ලිපිනේ මාරු කරගෙන බොරු ඇඩ්‍රස් හදාගෙන බොරු ඡන්ද ලැයිස්තු වලට නම් දාගෙන කොච්චර මිනිස්සු බොරු කරනවද මොකටද ළමයා ඉස්කෝලේකට දාගන්න ඉතින් මේක මේ අපේ සමාජයේ අපේ රටේ තියෙන මේ වෙන රටවල මේක නැහැ වජිර මම රටවල් කීපයක මට අත්දැකීම් තියෙනවා ඒ රටවල ඕනෑම පාසලක තියෙන අධ්‍යාපනය තමයි හැමතැනම තියෙන්නේ ගමේ පාසල නගරයේ පාසල සුපිරි පාසල කියලා එකක් නැහැ ඒ නිසා දරුවන්ට මේ හොඳ ඉස්කෝල හොයාගෙන තරඟ කරන්න බොරු කරන්න නටන්න ඕනේ නැහැ මේ தත්ත්වය හැබැයි අද අපේ රටේ තියෙන මෙන්න මේක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරනවා නම් මෙන්න මේ ක්‍රමයේ තියෙන්න ඕන සම අධ්‍යාපනයක් සියලු දෙනාටම ගමට නගරයේ තියෙන පහසුකම් අපි කියන්නේ මේ හැමතැනම ස්විමින් පූල් හදලා මේ ක්‍රිකට් ක්‍රීඩාංගණ හදලා හදන්න කියලා සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලබන්න අවශ්‍ය දේවල් තිබුණාට කමක් නැහැ එහෙම දේවල් තියෙන අයට දුන්නත් කමක් නැහැ නමුත් මූලික අවශ්‍යතාවයන් තියෙන්න ඕනේනේ එකම විෂයෙන් උගන්වන්නේ හැම පාසලකම මේ හැම පාසලෙම එකම විෂයෙම උගන්වනවා නම් ඇයි වෙනස්කම් ගමේ පාසල සහ නගරේ පාසල කියලා මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස දැන් මේ මොනිකා දැකපු මේ මොනිකා අහන ප්‍රශ්නය මේ පියසේන කියන වැඩකාර දරුවා අහන ප්‍රශ්නය අපිට සමාජයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් නේ අපි වෙනුවෙන් එතු මේ අහන්නේ දැන් මේ අධ්‍යාපන විෂමතාවය ගැන සිරි රජ සිරි චිත්‍රපටියේ කවුද ගීතයක් ලියලා තිබුණා අර අර ඔබ චෝදනා කරපු ගීත රචකයා කලින් ඒ චිත්ත අධ්‍යක්ෂවරයා විසින් හංගපු ගීත රචකයා අධ්‍යක්ෂවරයා විසින් හංගපු ගීත රචකයා තමයි ඒක රචනා කරලා තිබුණේ ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු කෙනාම මේකෙදී කියවෙන්නේ ඔය මම කතා කරන පාසල් අතර තියෙන අසමතුලිතතාවය ඒ කියන්නේ ගමේ පාසල සහ නගරේ පාසල මේ දරුවා ශිෂ්‍යත්වයේ සමත් වෙලා යනවා සුපිරි පාසලකට එයා ඉහිලෙම සමත් වුණාම ලොකුම පාසලට යන්න පුළුවන් නේ ඒක තමයි එකම දොරටුව තියෙන අතුල් වෙන්න හැබැයි මේ ළමයා යන්නේ කැමැත්තකින් නෙමෙයි මෙයා යන්නේ මම මේ කොහෙද එක්ක යන්නේ කියලා එයාට එයාට එයාගේ හිතේ මැවෙන විස්තෝපේ පශ්චාත්තාපේ මෙච්චර සුන්දර ගමක් අතහැරලා මම මේ කොහෙද යන්නේ ගමේ තියෙන දේවල් මට හෙත් තියෙනවද කියන ප්‍රශ්නය තමයි මේ දරුවා අහන්නේ ඒකෙන්ද මේ මේ කවියේ කියන්නේ වෙන ප්‍රශ්නයක් වුණාට මේ ගීතේ කියන්නේ අපේ රටේ තියෙන අධ්‍යාපන ප්‍රශ්නයක් මට ওই කවිය ඔබ විස්තර කරනකොට චිත්‍රපට තුනක් මතක් වුණා. ඔව්. මම දන්නේ මේ එකක් සරෝජා. අනික පුංචි සුරංගනාවි. ඔව්. අනිත් එක සිරි රජසිරි. ඔව්. මේ චිත්‍රපට තුනම මතක් වුණා. එක පෙළට මතක් වුණා මේ රූපරාමුත් එක්කම මෙහෙම මෙහෙම ගලාගෙන ආපු විදිය මට මතක් වුණා. මම හිතන්නේ ඇත්තටම මේ ඒ කවි ඇසුරෙන් කොයි තරම්නම් ඔබ උදව් අරගෙන තියනවද නිර්මාණ කරලා තියනවද කියලා මතක් කරගෙනම අපි යනවා මොනිකා රුවන්පතිරණ කිවිඳිය ලියු ඒ කවියට ඇල වුණු දෙවන ගීතය අහන්න ta
තනිකර දිනුකම සුදුරු විවිධ ප්‍රතිමාන හොයාගෙන යන ගමනට හැමදාමත් වඩාත් යහපත් සමාජ යුතුයකම් ඕනෑ වෙනවා. එහෙම සමාජ යුතුයකම් කරන්න කලාකරුවෝ සාහිත්‍යවේදීන් හැම මොහොතකම පෙරමුණට එනවා. ඉතින් මේ හැම දෙයකම හැම මොහොතකම සහාය දෙන ඩාලි බට්ල සමාගම මෞදෑතර සෙනෙහසින් පිළිල කරන බබල් සේදුකුඩු අදත් කවි 10ක රැඳී ඉන්නවා. कोमारी का सिसने के बबल रेडी सोतने को टू प्रोवाइड मगिन सुधु ऐंडों सुसुतु कराई बबल रोज सुनाई वाला कुल इन मिदुनो चंद्रया वागे पिनबर मिनिस्सु अवटे परिसर्य एकालोक करना हम दामत पिरुनो मिनिस्सु अरे
ලප නැති සඳක් වගේ සොමි ගුණයමයි සමාජය පුරා විහිදුවන්නේ. ඉතින් එහෙම සමාජයට යහපත් ගුණ අරුත් කියා දුන් නිර්මාණකරුවෙක් ආචාර්ය සෝමරත්න දිසානායකයන් එතුමන් සමග අපි අද කවි තෝරන්නේ. ඔබ තෝරා දෙන මේ කවියත් එක්ක අපිට හිතෙනවා මේ පොළවේ එක පැත්තක ඉඳලා අනෙත් පැත්තට ගියහම සමහර වෙලාවට අපිට හිටපු පැත්ත මතක් වෙන්න පටන් ගන්නවා. දැන් අර ලැබෙන දේ ඇතුලේ නොලැබෙන දේ හොයාගෙන යන්න සිත පහළ වෙනවා. සමහර වෙලාවට මේ කවියට චන්ද්‍රාලෝකයක් වෙච්ච මේ මොණිවර කවියා කියන්නේ මේ කතාවම වෙන්නට ඇති. මහගම සේකරයන් කියන්නේ මහා අරුම පුදුම කලාකරුවෙක්. ඇත්තරම දැන් ඔහුගේ ගීත රචනාම වෙන්න ඇති අපිටත් සින්දු ලියන්න ඕන මෙන්න මේ වගේ කියලා නිකන් පොඩි උත්සාහ කිරීමකට හරි යෙදෙන්න ඇත්තේ මහගම සේකරයන් අපිට දුන්නු පූර්වාදර්ශය වෙන්න පුළුවන්. මහගම සේකරයන්ගේ ගීත එකිනෙක අරගෙන කතා කරන්න ගියොත් එහෙම අපිට දවස් ගාණක් කතා කරන්න ඕනේ. රජිත දැන් මේ අපි කතා කරන ගීතය මහගම සේකරයන් නිව්යෝක් නුවර ගිය වෙලාවේ නිව්යෝක් නුවර තට්ටු සිය ගාණක් තියෙන හෝටලයක බිල්ඩින් එකක උඩ තට්ටුවේ ඉන්නකොට එයාට ලොකු පාළුවක් දැනෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් ඕක මේ රටට බැඳුණු කෙනෙකුට වෙන දෙයක්. දැන් මමත් පිටරට අවුරුදු ගාණක් හිටපු කෙනෙක්නේ. මහා විශාල තනිකමක් පාළුවක් දැනන වෙලාවල් තියෙනවා. දැන් මොකක් හරි කවුරුත් එක්ක කතා බහ කර කර ඉන්න වෙලාවක් නම් කමක් නැහැ. තනියුණු හැම වෙලාවකම අපිට මතක් වෙනවා. ඒ කියන්නේ අපි මේ දැන් කොහෙද ඉන්නේ? අපි හිටියේ කොහෙද? මේ දැන් මේ කවුරු එක්කද මේ ඉන්නේ? කවුද අපි දිහා බලන්නේ? දන්න අඳුරන කෙනෙක් ඉන්නවද? පාරට බහපම දැන් නම් අපි පාරට බහලා යනකොට ආසාවගේ ෆිල්ම් එක හරි ලස්සනයි කියලා කියන්නේ හතර පහ දිනක් හම්බ වෙනවා පාරේදී. එහෙම නැත්නම් මේ මට ඊළඟ ෆිල්ම් එකේ කැරක්ටර් එකක් දෙන්න හරි කියන්නේ එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් මේ හැබැයි ඒ අපි අඳුරන හින්දානේ අපි අඳුරනවා තමයි අපි අඳුරනවා. අපි මේ ගහකොළ අඳුරනවා, මේ පාර අඳුරනවා, මේ මහපොළොව අඳුරනවා. වෙන රටකට ගියාම ඒ ආගන්තුකකම සමහර වෙලාවට අපේ මනසට පොඩි හිරිහැරයක් කරනවා. ඒක හොයාගෙන යන්න කියනවා. මහගම සේකරට ඒක දැනෙච්ච වෙලාවක් මේක. එයා ඒ සුපිරි හෝටලේ උඩ තට්ටුවේ ඉන්නකොට එයාට දැනෙනවා මේ මම මේ කොහෙද ඉන්නේ? මම දන්න අඳුරන කෙනෙක් නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. මාත් එක්ක හිනා වෙන්න කෙනෙක් නැහැ. අපේ ඕන කෙනෙක් පාරේ දැකම හිනා වෙනවානේ. ඒක අපිට තියෙන විශේෂ ආවේනික ලක්ෂණයක් ලාංකිකයින්ට. අපි හරි ප්‍රියමනාපයි. අපි ඕන කෙනෙක් එක්ක කතා කරලා හිනා වෙනවා ලාංකිකයෝ. උගක් රටවල එහෙම නැහැ. තමන්ගේ පාඩුවේ වැඩක් බලන්න යනවා මිසක්කන් ඒ ප්‍රියමනාපකම කියන එක සමහරවන් අඩුයි. ඉතින් මේ මහගම සේකරටේ අඩුව දැනෙනවා. ඔහු ඒ දැන් ඒ සුවිසල් මන්දිරයේ උඩ තට්ටුවේ ඉඳලා ඒ පාළුව ගැන එයා හිතනවා. එයාගේ හිත එයා කවි පද කරනවා. මේ නිව්යෝක් නුවර කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක්නේ. ඒක ඇත්තටම ගහක් කොළක් උද්‍යානයක් එහෙම එකක් නැහැ. ඒක නිකන් කොන්ක්‍රීට් වලින් වැවුණු මහා උස බිල්ඩින් තියෙන විශාල නගරයක් නිව්යෝක් නගරය. කළු ගැසි තරඟයට ඉහළ ගිය සිමෙන්ති බිත්ති මිසක ඇසට නිලක් අහසක් ගහක් කොළක් අවටක් නැත. නිව්යෝක් නම් පුරවර සියක් මහල් එක්ටැම්ගේ මුදුනේ දොරජනිල් වසා සිරකර කාමරයක ඇඳක් පුටුවක් මේසයක් මම. එතන තනිකම දැන් තියෙනවානේ. එයා උච්චර රාජ සම්පත් තිබුණත් සුවිසල් මන්දිරයක් වුණත් එයාට තනියක් දැනෙනවා. එයා තනියම මහපොළොවේ අනික් පැත්තේ අපි ලෝක සිතීම ගත්තොත් එහෙම ඇමරිකාව තියෙන හරියටම දැන් හිලක් විතරගෙන ලංකාවෙන් ගිහිල්ලා අනිත් පැත්තේ මතුනොත් අපි මතුවේ ඇමරිකාවෙන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ තියෙන්නේ ඇමරිකාව. ඒකනේ අපිට පැය 12ක වෙනසකුත් තියෙන්නේ. මහපොළොවේ අනිත් පැත්තේ සෙනෙහැති දෙමාපියන් නෑ දෑ අඹු දරුවන් මට සිහි වෙයි. පළවන්නට මලපාලුව කවියක් හඬ නගා කියමි. නින්නාදව ආපසු වෙයි මගේ කටහඬ මගේ මනටම යා යුතු අතක් නොදැන. ඒ කියන්නේ තමන්ගේ කටහඬ තමන්ම වෙනවා. එයා කෑ ගහලා කවියක් කියනවා ඇති තනියම. කවුලුව හැර එබී බලමි ප්‍රපාතයට එබී බලමි. සියවෙනි තට්ටු විනින්නේ ප්‍රපාතයට එබිලා බලනවා. මූණට කටු වෙනන සීතල කඩාපනින මේ සීත ඍතුව. ඒ සීතල ඇත්තටම හුඟක් සීතල වුණාම නිකන් හමට අණිනවා වගේ තමයි දැනෙන්නේ. ලංකාවේ අපිට ඒක ඒ අත්දැකීම නැහැ. සමහර සිරිපාද ගියාම සීතල දැනෙනවා. ඒත් අර සීතල නෙමෙයි. ඒ තද සීතලට ආපම නිකන් කටු වෙනන ගතියක් තමයි එන්නේ. අසුවී විදුලි එළිය පිටාරයට මුරදීගෙන යයි හේමේ අත ඉවසිල්ලක් නොමැතිව යාන වාහන. දිවයයි හේමේ අතට කුරා කුඹු මිනිස් යන්ත්‍ර. උඩ ඉඳලා බලනකොට කුරා කුඹිය වගේ නිචුට්ටි මිනිස්සුන් පේන්නේ.
මොහොතක් නැවතී මා දෙස බලන ආදරයෙන් හිනහෙන කෙනෙක් දන්නා අඳුනන කෙනෙක් නොමැත මෙතන. එයා තනියම ඉන්නේ අඳුනන කිසි කෙනෙක් නැහැ කිසිම කෙනෙක් එයාව අඳුරන්නේ නැහැ. මහා දුකින් ඉහළ බැලිමි. දැන් කවුරු ළඟ ඉන්නේ? හිතේ තියෙන පාළුවත් එක්කලා එයා උඩ බලනවා ආකාශය දිහා. මහා දුකින් ඉහළ බැලිමි. දිලිහි දිලිහි ආකාශේ රන් පිගානක්සේ හඳ. මා දන්නා හඳුනන අපේ ගමේ වෙල්ෙලියට පායන හඳ. අන්න දන්න අඳුනන කෙනෙක් හම්බ වෙලා. ඒ බලන්න එයාගේ පාළුවට එයා දන්න අඳුනන එයාට දැකලා පුරුදු කිසි කෙනෙක් නැහැ. එයාට හඳ අහසේ පේනකොට එක්කෙනෙක් ඉන්නවා මං අඳුරන. මම දන්න මට දැකලා පුරුදු. අපේ ගමේ වෙල්ෙලියට පායන හඳ. මේ හඳ දිහා බලාගෙන ඉන්නකොට අපිට ඇත්තටම නිර්මාණකරුවෝ උඟක් මං හිතන්නේ උඟක්ම කවි ලියලා තින්නේ හඳට වෙන්න ඇති. ආදරයක් කරන්න වුණාම හඳ මතක් වෙනවා, කරුණාවක් මතක් වුණාම හඳ මතක් වෙනවා, දයාවක් සීතල ගතියක් දැනෙන හඳ මතක් වෙනවා. ඉතින් එක එක්කිනාට හඳ දිහා බලාගෙන එක එක සිතිවිලි එනවනේ. යසනාත් ධම්මික බණ්ඩාර කියන අපේ වෛද්‍යතුමා දොස්තර මහත්තයා ලස්සන ගීතයක් ලියනවා හඳ දිහා බලාගෙන. එයාටත් සමහරවිට මහගම සීකරට දැනුණු පාළුව නෙවෙයි, නමුත් අර හඳ දිහා බලාගෙන ඉන්නකොට එක එක්කිනාට එක එක දේවල් හිතන්න පුළුවන්නේ. මගෙත් තියෙනවා සඳවත කියලා කිය. සඳවත එබි බලයි සඳවත දිහා ඔබේ ගැලනමේ තුරුළු කරන කරුවලේ ඉන්න ආදරවන්තයෙකුට කියනවා සඳවත එබි බලනවා සඳවත දිහා ඔබේ මගේ පපුවට තුරුල්ලා තින්නේ සඳවත. යුග ගීතයක් නේ. යුග ගීතයක්. කරුණාත්න දියුල්ගිනේ සහ නිරෝෂා කියන්නේ. පස්සේ ලාගේ ගහමු. එතකොට අපේ යසනාත් දොස්තර මහත්තයා මේකට හඳ දිහා බලාගෙන ඉන්නකොට එයා ආවේශ වෙනවා උයන් පල්ලෙකට. උයනක උයනක ඉන්න උයන් උයන බලාගෙන ඉන්න උයන් පල්ලා. එයා තනිවුණු මිනිහෙක්නේ. එයාට සමහරලාට ආදරයක් නැති, විවාහයක් නැති, මේ කාන්සිය ජීවත් වෙන කෙනෙක්. එයා අර දේවදාර ගහ යට ඉඳගෙන හඳ දිහා බලාගෙන ඉන්නකොට එයා හඳට ආදරය කරනවා. හඳ තමයි එයාගේ ආදරවන්තිය. එයා හඳත් එක්කලා දෙබසකේ දෙනවා. එයාට හිතන දේ හඳට කියනවා. මට ආදරය කරන්න, මම ඔබට ආදරෙයි. ඒතර හඳ පිළිතුරු දෙනවා. මම මේ ආකාශ ගංගාවෙන් බැහැගෙන කොහොමද පොළොවට එන්නේ? මට ඒක කවදාවත් කරන්න බෑ. මම දේවතාවියක් වගේ අහසෙම ඉන්නම් මන් දිහා බලාගෙන ඉන්න කියලා. එතකොට මේක සුන්දර ආදර දෙබසක්. හැබැයි අන්තිමට කියනවා හඳ කියනවා මම ඔබට ආදරෙයි කියලා. ඒ කියන්නේ නොලැබෙන ආදරයක්. අපිත් එහෙම ආදර තියෙනවානේ. අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ, අපිට සමීප වෙන්න බෑ වගේ දැන දැනත් අපි ආදරය කරන වෙලාවල් තියෙනවානේ. අපි කරපු වෙලාවලුත් තියෙනවානේ. ඉතින් ඒත් එක හරි සුන්දරයි. නොලැබුණත් ආදරය නම් ආදරයක් තමයි. කවිය කියන්නේ අපේ හදවතේ භාෂාව, මනසේ භාෂාව නොවුනෝ කවියේ දාර්ශනික ගුණය මතු කරපු කවියක ගීතයක මිහිර විඳිමු තුන්වැනි කවියේ තුන්වැනි ගීතය විදිහට. මල් කැපෙන්නේ දන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගේ ආදරේ මටද ආදරේ देवता वियक मिलसिन पा
පාන රස කළුන් නුඹ දැප පතා ඉන්නේ විසඳ වට නුඹගේ ආදරේ නුඹට සමාජයක් පවතින්නේම ලස්සන වෙන්නේම ප්‍රතිබද්ධ සිතුවිලි මත. සිංහල සාහිත්‍යාවලියේ මුදුන් මල ලෙස මාටින් වික්‍රමසිංහ සූරීන් සම්භාහනාවට නැංවූ ගුත්තිල කාව්‍ය ඔබ අපට අරගෙන එනවා. දැන් ඒ සම්භාවනාවට නංවන්නේ වෙන වෙන ප්‍රතිබද්ධ තර්ක විතර්ක සමාජගත වෙලා තියෙනකොට සමහර කෙනෙකුට අනුව කෞසිල මින තමයි මහා කාව්‍ය. හැබැයි මාටින් වික්‍රමසිංහන් බය නැතුව කියනවා මට නම් මුදුන් මල ගුත්තිලේ කියලා. අපි එනවා කවියට. ගුත්තිල කාව්‍ය ලියපු ඇත්තාවේ හාමුදුරුව ඇත්තටම ගුත්තිල කියවගෙන යනකොට ඉතින් හාමුදුරුවමද කියලා. මොකද උන්වහන්සේ ඒ ඒ ඒ කවි තුලින් සමහර තැන්වල මවලා තියෙන ගිහි සිතුවිලි එමත් නැත්නම් ශෘංගාරය කියන දේවල් දැනෙනකොට හිතන ඇත්තටම ස්වාමීන් වහන්සේ නමක් පැවිද්දෙක් කොහොමද මෙහෙම මෙහෙම ලියන්නේ කියලා හිතන තරමටම ශෘංගාරය මුසු කරලා හරි ලස්සන කවි ලියලා තියෙනවා. ඇත්තටම වජිර අර මාටින් වික්‍රමසිංහ කියපු කතාව ඒක මට හිතෙනවා ඒක මේ මතභේදාත්මක කතාවක් තමයි. කෞසලිමින මහා කාව්‍ය හැටියට අපි බාර ගන්නවා තමයි. හැබැයි මේ ගුත්තිලේ කියනකොට මම සාහිත්‍යයේ විෂයක් හැටියට හදාරපු දෙයක් නෙමෙයි. මම පසුව තමයි මේ පොත් කියවලා යම් කිසියම් දැනුමක් ලබා ගන්නේ. එහෙම කියනකොට හිතෙනවා ඇත්තටම මේක මහා කාව්‍යයක් තමයි ගුත්තිලේ. ගුත්තිලේ මේ එන කවි ගැලපුම ඊට වඩා සරල බස. දැන් කෞසලිමින තේරෙන්නේ නැහැ නේ. කෞසලිමින සාමාන්‍ය සිංහල ඉගෙන ගත්ත කෙනෙකුට තේරෙන්නේ නැහැ.
දැන් ඇත්තටම මම ඕක මහාචාර්ය සුනිලාරත්නෙන් අහලා තමයි බොහෝලාට කෞසිලි විනය කවිවල තේරුම අහගන්නේ. නමුත් ගුත්තිලේ තේරෙනවා. ගුත්තිලේ තියෙන්නේ සාමාන්‍ය සිංහල තේරෙන කෙනෙකුට සරල භාෂාවක් තියෙන්නේ. එතකොට උන්වහන්සේ ලියලා තියෙන සමහර කවි බලනකොට හිතෙනවා මේ 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 කොහොමද මෙච්චර ලස්සන කවි ලියන්නේ හාමුදුරු කෙනෙක් කියලා. දැන් ගුත්තිල පඬිතුමා මෝසිලත් සමග සටන් කරන්න බැරුව වනගත වෙලා පශ්චාත්තාපයෙන් ඉන්නකොට සක්‍ර දෙවියෝනේ ඇවිල්ලා උදව් වෙන්නේ. ඒකත් හරි අසාධාරණ ජයග්‍රහණයක් හැබැයි පොඩි අක්‍රමිකතාවයක් ඇතුළේ තියෙන්නේ. ඒක ගැන වෙනම කතා කරන්න ඕනේ. ගුලියක් උඩ දාලා තරගයක් දිනලා හරියන්නේ නැහැ නේ. ඒක පගාව. ඒක වෙනම කතා කරන්න ඕනේ. නමුත් ඒ ගුලිය උඩ දාලා හරි කමන්නේ නැහැ. එයාගේ වීණා නාදයේ කොච්චර මිහිරිද කිව්වොත් දිව්‍ය ලෝකෙන් සුරංගනාවන් බැහැලා ඇවිල්ලා ඔවුන් ගීත අසන්න පටන් ගත්තා. සමහර අය නටන්න පටන් ගත්තා. එතකොට ඒ සුරංගනාවෝ නටන ස්වරූපයේ සංගේ ලාලිත්‍ය, උන්ගේ රූප ස්වභාවය, උන්ගේ ශරීර ලක්ෂණ, හිනාව මේවා තමයි මේ මේ ගුත්තිලයේ ලියන්නේ වැත්තෑවේ හාමුදුරු කවි වලින්. දැන් බලන්න මේ මේ කවි අහලා බලන්න මේක කොච්චර මේ කවියක් හැටියට කොච්චර සාර්ථකද. ඒ වගේම ඒ මවන චිත්‍රූපය කවියකින් මැවෙන්න ඕන රූපයක්නේ. ඒ රූපය රූ රසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා, රන් රසේ එක්වන ලෙසේ වින නාද නූපා තබ තබා, කම්පසේ සැරදෙන ලෙසේ දෙස බලබලා නෙතගින් සබා, මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රඟ සොබා. ඒක හරි 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 ලස්සනට මේක අපි කියනවා නම් එහෙම රූප රාශියක් අඳිනා ලෙසින් විදුලිය වැනි කාන්තියක් ඇති අත් සොලවමින් රන් හා රසදිය එක්කුවක් වැනි වීණා නාදයකට අනුව පාතබමින් අනංගයාගේ ඊතල වදින අයුරින් නෙත්තකින් සභාව දෙස බලබලා ඒ කිල්ලෝ නටන ගම සභාව දිහත් බලනවා. බලනකොට නිකන් අනංගයා ඊයක් යනවා වගේ ඔච්චර සුංගාතනේ අමුතුරු කෙනෙක් කියන්නේ ඈ. රඟ දුන් ඒ දෙවංගනන් දුන්නා වූ රංගනේහි ශෝභාව මම කෙසේ පවසන්ද කියලා හාමුදුරු කෙනෙක් කියනවා. දැන් මේ චිත්‍රූප අපේ මැවෙනවානේ. ඒ කාන්තාවන් නෙතකින් බලබල වීණා නාදය අනුව පාද තබමින් ඉඟසුඟ සලෝමින් නටන හැටි. ඊළඟට කියනවා උන්වහන්සේ පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මම මෙන් බැඳේ, ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බිඳිමින් තදේ, මද පවන් වැද ලෙල පහන් සිලු මෙන් රැඟුම් දෙන රන් බඳේ, දිලි ඔවුන් රු සිරි නුවන් වන් බඹ උවත් දැහැනෙන් මිදේ. බ්‍රහ්මයා වුණත් ධ්‍යානයෙන් මිදෙනවලු සුරංගනාව ඒ කෙල්ල නටන දිහා බලාගෙන හිටියා නම්. ඉතින් බ්‍රහ්මයා කියන්නේ මං හිතන්නේ දැහැන් ගත වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕන මේ කවිය හැටියට. මන් දන්නේ නැහැ යවඳුරන්නේ නැහැ මං. මේ බ්‍රහ්මයා වුණත් ධ්‍යානයෙන් මිදෙනවලු ඒ නටුම දිහා බලාගෙන හිටියා නම්. ඉතින් බ්‍රහ්මයා ගේ දැහන් මිදිනවා නම් අපි එහෙම බලන් හිටියන අපිට මොනවා වේද කියලා හිතන්න පුළුවන්නේ. ඉතින් මේ ස්වභාවය මේ වර්ණාව මේ නටන කාන්තාවක් දිහා බලාගෙන ඉන්න චිත්‍රරූපය ඒක හරිම ශෘංගාරාත්මක හොඳ දනුමක් තමයි. ඒ මේ විදිහටම නැති වුණත් මේ නටන කාන්තාවකගේ රූප ස්වභාවය සහ අඟපසඟ ගැන කෙඩිකේ ධර්මවර්ධන කියන අපේ කවියා ගීතයක් හදනවා. එයා ලියන්නේ මේ විදිහම චිත්‍රරූපයක් තමයි. මේක මේ කවුරුවත් දැකපු දෙයක් නෙමෙයි. එයාගේ හිතේ මැවුණු චිත්‍රරූපය එයා දැහන් ගත වෙලා හිත හදාගෙන. අපි සමහරලාට මේ ආගමික සංස්කෘතික සමාජීය බැඳීම් වලින් අපි කොටු වෙලා නිකන් අපි හිත හදාගෙන ඉන්නවානේ. නෑ නෑ ඔය කෙල්ලු දිහා බලන්නේ නෑ මං. ඔය කෙල්ලන්ගේ ඇඳුම් දිහා බලන්නේ නෑ. ඔය එහෙම මෙහෙ නිර්ලා තියෙන තැන් බලන්නේ නෑ. අපි නිකන් උපාසක මහත්තුරු කියලා හිත හදාගෙන ඉන්න හැදුවට හිත ඇතුලේ ඒ පොඩි සටනක් තියෙනවා. ඒක ස්වභාවය. ඒක ස්වභාවයෙන් තියෙන ජීව විද්‍යාත්මක පෙළඹීමක්. ඒක මේ ලෝකේ පවත්වාගෙන යාම සඳහා ස්වභාවයෙන් ඇතුළු දෙයක්. විරුද්ධ ලිංගිකයාට තියෙන ආකර්ෂණය ඒක ගුණහරපයක් නෙවෙයි. ඉතින් ওই ආගමික සංස්කෘතික බැඳීම් නිසා අපි ඒවා හංගගෙන ඉන්නේ. ඕනෑම පුද්ගලයෙකුගේ තියෙන ලොකුම රහස තමයි ලිංගිකත්වය. ඕනෑම ජීවිතයක කෙනෙකුට නොකියන නමුත් හංගගෙන ඉන්න ලිංගික රහස ඕන කෙනෙකුගේ තියෙනවා. ඉතින් මේ KDK ගේ මේ කවියෙන් කියවෙන්නේ ඒ විදිහට නිකන් හිත හදාගෙන ඉන්න හිටපු කිසියම් පුද්ගලයෙකුට, තාපසේක්ද සාමාන්‍ය වැසියෙක්ද අපි දන්නේ නැහැ, කොහොම හරි මිනිස්සේ පිරිමියෙක්. එයාට දැනෙනවා කුමරියක පා සලව ඇහෙනවා එයාට.
එතකොට එයා දැහන්ගත වෙලා ඉන්න හිත හදාගෙන ඉන්නේ එයාගේ ඇස් දැරලා බලනවා නෙතුපියන් ඇරුණා ඒ ඇස්ලා බලනකොට ඒ නටන හැටි සියරම පේනවා මෙයාට ඒ විදිහටම වෙච්ච චිත්‍ර රූප මේකේ කියන සමහර වචන අපිට මේ විග්‍රහ කරන්න බෑ උකුල ලැමහස මලවි කරලිය මොවා කලයාගේ දුහුල් සලුපිලි විවර කෙරුවා මනස්වලු එයාගේ හිතෙන් තමයි අර කාන්තාව නිර්වත් කරලා තියෙන්නේ උකුල ලැමහස මලවි කරලිය උකුලයි ලැමහසයි දන්න මලවි කරලිය නම් මොකද්ද කියන එක මම දන්නේ නෑ मुआ कर देवल धूल सलूपी मन सिंह विवर कर लमे गतकरा हेब इलांक कवि या पश्चातापीट पत्न या कंपन कर लाइटा याट पशु तविलेना माँ हंडवाई बिंदु तुसीते ओ नम ये सतटक तृप्ति का अवसर ने किसी हम दुख कुत्तीनो मेक बुद्धा मठात या किसी संबंधी कुत्तीनो නමුත් මට හිතෙනවා ඒ ඒ රංගන කාන්තාවකගේ විලාසය අපේ වැත්තෑවේ හාමුදුරුව මවපු කාන්තාවම තමයි මේ KDK ඉස්සරහත් නටලා තියෙන්නේ කියලා. KDK ගේ මේ කවියට වික්ටර් රත්නායකයන් තමයි සංගීතය සපයන්නේ. වික්ටර් රත්නායකයන් සංගීතය සපේලා අපේ ගාන්ධර්වයා WD අමරදේව පණ්ඩිත අමරදේවතුමන් තමයි ගීතය ගායනා කරන්නේ. ඒක හොඳ ලස්සන එකතුයි මා KDK ගේ රචනයේ වික්ටර් රත්නායකයන්ගේ සංගීතයේ अमरदेव सूर्य हंड निशा एक सुविशेषी गीत मुदाई अभी कुशजातक कौशल मिनौना सत्तुभत्तजातक सूर्य काव्यशेखर हेदना अभी गुत्तिल जातक पदनाम करके गुत्तिल काव्य निर्माण होना महतेरुन बहुम गौरवनीय मतक्रमीन अभी अनवा हतरविनी कवि हतरविनी गीते සලඹ සලුනා වසා සිටි නිතුපියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සමවැදී උන් දැන් විදුනා කුමරියක සලඹ සලුනා तलासिद कंपन क
කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් පෙති මාහඬවයි බිඳුනු තුසිත සුරන් නැලූ සොයාම කුමරියක පාසලම සැලුනා වසා සිටි නිතුපියන් හැරුණා කුමර බඹසර අසපුවේමා සමවැදීමුන් දැන් බිඳුනා කුමරියක පාසලම සැලුනා ජීවිතය කියලා කියන්නේ වියල හමාර කරන්නට බැරි තැනින් තැන එල්ලෙන පැදුරු කැබැල්ලක් වගේ. මෙහෙම තැන තැන එල්ලෙන අර පන්කොළෙල්ලන රටා පැදුරක් කියලා මම හිතන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන් පවා එක් තැනක බොහොම ලස්සනට ලියලා තියෙනවා. කොහොමවත් ජීවිතේ මොන විදියට දුක් මහන්සියෙන් හරි මේ රටාව යහපත් චේතනාවෙන් පුරවන්නට තමයි අපේ වැඩිහිටියෝ අපිට උපදෙස් දුන්නේ. ඒත් දැන් ඉක්මනින් රටා පුරවලා පැදුර කොහේ හරි එල්ලන්න හදිස්සිය අපට තියෙන නිසා අපිට ගොඩාක් තැන් මගහැරනවා. ඉතින් ඒ නිසා මේ මගහැරන තැන් විමසන කවි 10 අද කවි තෝරන්නේ ආචාර්ය සෝමරත් දිසානායක ප්‍රවීණය. එතුමන් තෝරා දෙන 5 වෙනි කවියටයි අපි දැන් පිවිසෙන්නේ. වජිර මාපිය දූදරු සෙනෙහස කියන දේ තරම් ප්‍රබල බැඳීමක් ලෝකයේ වෙන නැහැ. ඕනෑම දරුවෙක් තමගේ අම්මට ආදරේ, තාත්තට ආදරේ, තාත්තට වැඩි අම්මට ආදරේ කිව්වට කමක් නැහැ. එක්තරා වයස් මට්ටමකදී. හැබැයි සමහර වෙලාවට ලොකු වෙනකොට ඒකේ වෙනස්කම් ඇති වෙනවා. ඒ වගේම තමයි ඕනෑම අම්මා කෙනෙක්ට තමගේ දරුවා තරම් වෙන වටිනා වස්තුවක් ලෝකෙම නැහැ. ඒකින්ද මේක සදාතනික ලෝක ධර්මයක්. මේක මිනිස්සුන්ට පමණක් නෙවෙයි සත්තුන්ටත් පොදුයි. හැබැයි සත්තුන්ගේ මිනිස්සුන්ට වැඩි තියෙන වෙනස් වීම තමයි තනියම ජීවත් වෙන්න පුළුවන් ලෝකේ හඳුනාගත්තට පසුව ඒ බැඳීම කැඩෙනවා එතනින් එහාට සතුන්ගේ. කුරුළු පැටියෙක් නම් කූඩුවෙන් එළියට පියාඹලා ගියාට පස්සේ ටික දවසක් පොනුවෙද් දෙන ගෙනලා කවනවා. ඊට පස්සේ කියන බොහෝ ආගෙන කාපම් වෙන කූඩුවක් හදාගනින් කියලානේ. මිනිස්සුන්ගේ එක නෑ. මනුස්සින්ගේ ඒක තමයි සතුන්ගේ සහ මනුස්සින්ගේ තියෙන වෙනස්කමක් තියෙනවා නම් එහෙම අර ගරුකල යුත්තාට ගරු කරන්න පිදී යුත්තාට පුදන්න අපිට ගණ්ඩලා පුරුදු වෙලා තියෙනවානේ. ඒ නිසා මාපියන්ට සලකන්න තමන් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන්ට ඔවුන් වයසට ගියාට පස්සේ විපත් වුණාට පස්සේ රැක බලා ගැනීම මනුස්සු හැටියට අපි කරනවා. විශේෂයෙන්ම මේ ආසියාතික ශිෂ්ටාචාරයේ ඒක වැඩි බටහිර රටවල අර තිරිසන් සත්තුන්ට ටිකක් සමීපයි. ඒගොල්ලෝ සමහර වෙලාවට ලොකු වුණාට පස්සේ අම්මට අත්තට ඒතරම් සලකන්නේ නැහැ. අත්තට බොහෝ වෙලාවට ඒගොල්ලෝ වැඩිහිටි නිවාසයකට හෝ එමත් නැත්නම් කවුරු හරි සේවකයෙක් හෝ දමලා එයා බලාගන්න කියලා පුරුදු වෙනා ඉන්නවා. අම්මලා තාත්තලා රකින්නේ නැත්නම් නෙමෙයි. නමුත් අපේ රටවල ඒක වැඩි. හැබැයි එහෙම තිබුණත් ඒ தත්ත්වය එහෙම තිබුණත් එහෙම නොකරන අයත් ඉන්නවා මේ සමාජයේ. අඩු වශයෙන් හෝ තමන් ලොකු මහත් කරපු තමන් ගන්නව තමන් මිනිස්සෙක් කරපු තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා තමන් සමාජයේ කිසියම් තැනකට ආවට පස්සේ තමන්ට නොගැලපෙන චරිත බවට පත් කරන අයත් ඔය අතරතුර ඉන්නවා. දැන් මහින්ද ප්‍රසාද් මස්සිඹුල කියන අපේ නවපරපුරේ කවියා මේ වගේ සිදුවීමක් ලස්සනට කවි කරනවා. ගස යට තනි වුණු අම්මා කියලා. දැන් ගෙදර බුදුන් හැටියටනේ අපි අම්මා සලකන්නේ. අම්මා බුදු වේවා කියලානේ අපි කියන්නේ. හැබැයි තමන් හදපු අම්මා වාහනයකින් ගෙනිහිල්ලා ගහක් යට දාලා රුපියල් 100ක් අතට දීලා පලා යන දරුවෙක් ගැන තමයි මහින්ද ප්‍රසාද් මස්සිඹුල අපේ කවියා මේ හරි ලස්සන කවියක් ලියන්නේ. පාන්දර පුතා කියූ විදිහට බොහෝ දුර ඇවිත් නැග පුතුගේ රතයට නතර කර පසුව නගරයක ගසක් යට හුස්ම හිර වුණත් පෙන්නුවේ නෑ පිටට. ඒ කියන්නේ පුතා පාන්දර කියලා තියෙන ගමනක් යන ඉන්න වාහනයට කියලා අම්මා ඇවිල්ලා නැගලා ඒක නගරයේ ගහක් යට නතර කරලා
තියෙනවා පුතා. පුත නුඹ වඩාගෙන මම ඉස්සර දිනක ගමනක මහන්සිය හැරගන්නට රැයක. නැවතුණු මෙතන මේ ගස හොඳ හැටි මතක යාර පරණ මතකයක් තියෙනවා මේ පුතා වඩාගෙන යනකොට මහන්සියර මේ ගහයට පොඩි එකක් වඩාගෙන නැවතිලා ගිමන් හැරලා තිනවා මෙතනට මාව ගෙන ඒමම පුදුමයක ඒ ගහයටම මාව ගෙන ආපු එක මට පුදුමයක් ඉතින් පුතේ නුඹ බිහි වූ දිනේ සිට පුතාව ආමන්ත්‍රණය කරන්නේ ඉතින් පුතේ නුඹ බිහි වූ දිනේ සිට ඇතින්නියකගේ හදකින් ලද පෙමට ගිහින් එමි කියාවත් නොකියන නොකිය යන විට ගිහින් එමි කියාවත් නොකිය යන විට ඇහෙන් ගලා හැලුණා හදවත බිමට වාහනේ ගහයට නවත්තලා බහින්න කියලා ගිහිල්ලා එන්නම් අම්මේ කියලාවත් කියලා නෙමේ වාහනේ පදවගෙන එයා ආපහු ගිහිල්ලා තියෙනවා හැබැයි අම්මා කියන්නේ මොකක්ද අම්මගේ තියෙන්නේ වෛරයක්ද ක්‍රෝධයක්ද කේන්තියක්ද මේ කවිය අහන්නකෝ අතේ තියපු රුපියල් 1000 හරි බර රුපියල් 1000ක් අතර දීලා තියෙනවා हिते सविय गेन एमी दैस गुली कर रते पदिद्दी खलबल एकिंग तुर मुगुद वाहन एलो आगे निया यानने आप हो गेदर रते पदिद्दी खलबल एकिंग तुर हुते परिस्रंग वी पलयां गेदर परिस्रंग वाहन एलो आगे पलयां पुते के लतमाई में तमां गहायत दाला उप्याल दाहा कतर दीला में यान पुताट अम्मा की यानने परिस्रंग गेदर पलयां पुते के इति मेहम අම්මලත් ඉන්නවා මෙහෙම දරුවොත් ඉන්නවා අද සමාජයේ මේ වගේට හම්බ වෙනවා ඒ අම්මලාට සලකන එක විදියක් හැබැයි එහෙම නොකරන පුතුත් ඉන්නවා අම්මලා දේවත්වයෙන් අඳන අම්මට ගරු කරන පුතෙක් ගැන අර වජිර කලින් කියපු අර ගීත රචකයා යට කරපු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කවියක් ලියලා තියෙනවා මේක ඇත්තටම වජිර මම ලිව්වේ මොකක් ඉස්සරයි මගේ අම්මා නැතිවෙන්නේ මීට අවුරුදු 10කට විතර 12කට විතර කලින් ඊට පස්සේ මට ඇතුණු කම්පැනි නිසා මට අමුතු මමට කියක වෙනස් වුණා මගේ අම්මට මම හරි සමීපයි දැන් මට කිසියම් විදිහක නිර්මාණ හැකියාවක් තියෙනවා නම් කවිකමක් තියෙනවා නම් කතන්දරයක් හදන්න පුළුවන්කමක් තියෙනවා නම් මං හිතනවා ඒක මට අම්මගෙන් ආපු දෙයක් කියලා අම්මාවට පුංචි කාලේ කවි උගන්වනවා කවි උගන්වලා ඒකේ තේරුමක් කියලා දෙනවා දැන් අර හර්ෂණගේ ගීතයක තියෙන හාන මී හරක් එක්කර කෑම දී ගොඩක් බාන බාන එක් කරගෙන හාමු අපි කතා කියලා අත්තම්මා අත්තම්මා නිවන් ගිහින් අය අත්තම තමයි අපේ අම්මා හර්ෂණගේ අත්තම්මනේ ඔව් අපේ අම්මා නිවන් ගිහින් අපට හොඟක් ඈතයි හොඟ දවසක් බලන් හිටියා එන්නේව නැති ගා ඒ වුණාට කියා දීපු කවිසීපද වාරම් අත්තම්මගේ තාලේටම මට පාඩම් ඒක ලිව්වේ මම නෙමේ ඒක ලිව්වේ මගේ මලයක් නායක හමුදාපද සෝම් තිලක දිසානාගේ පොඩි පොඩි වචන ටිකක් විතරක් මෙහාට මෙහාට කළා ඒකේ තියෙන අර අර ජන කවිය අත්තම්මා මේ මොකද මහානමීහරක් කොකාවෙලේ ඔද්දලිපේ ඒව තේරෙන්නේ අම්මා කියලා දීපු කවි මට කියලා දීපුවා මල්ලිටත් කියලා දීලා තියෙනවා ඒ කියන්නේ අම්මා ඉතින් අම්මා නැති වුණාට පස්සේ මට අම්මා දැන් අපේ ඇදහිල්ලේ හැටියට පින් කරපුවාම දීලෝක යනවනේ ඉතින් අපේ අම්මා දීලෝකේ අනිවාර්යයෙන්ම යන්න ඕන පින් කරපුවාම දීලෝකේ යනවා නම් දීලෝකේ යනවාද දීලෝකයක් තියෙනවද කියන එක වෙනම කතන්දරයක් නමුත් ඒ කතාවේ හැටියට පින් කරපුවාම දීලෝක යනවා නම් अम्मा तव दिशा दिव्य लोक ऐति है भाई मट एक अक्षुर अम्मा दिव्य लोक गीत अरे दिव्य भोजन खाने ना नहीं या एक दिहा बलागन कल्पना करनो ऐति अने मगे लमाई में महापुल इन्ने उन कह वद बी वद दान ने कि या दिव्य लोक इंदगन कल्पना कर कर ऐति के मट हेतुना एक लीलती है तव दिशा विमान देव भोजन नुका नोबी देव लंदाक थेवे कल्पना करानी ये अपे मैन्यू मट हेतना मगे अम्मा इधर रखने මෙලෝකින ඕනෑම අම්ම කෙනෙක් එහෙම තමයි දරුවන් ආදරේ මේ ගීතේ මගේ අම්මා ගැන මම ලියුවට ඕනෑම කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ගීතයෙන් කියන්නේ මගේ අම්මා කියලා නිර්මාණයක කලාත්මක වටිනාකම තීරණය වෙන්නේ ඒ නිර්මාණයට සමාජය කොයිතරම් දුරට පොළඹවනවද එහෙම නැත්නම් මේ නිර්මාණය හරහා කොයිතරම් දුරට අර්ථවත් ජීවන අරුතක් සමාජයට ප්‍රදානය කරනවාද කියන කාරණාව මත ඉතින් ඒ නිසා නිර්මාණකරුවෙක් වෙච්ච ඔබ ඇස ගැටුණු විවිධ නිමිති ෂණික කල්පනා හදාවේග ගීතයට නිර්මාණවලට දායක කරගත්ත විදිය හරිම ලස්සනයි. ඉතින් ඒ අලංකාර බව හොයාගෙන අපි යමු පස්වෙනි කවියේ පස්වෙනි ගීතය.
Bubble ready so that I put to provide my game sudo and do so to cry. Bubble roses on I. Adapi Kavithorane, Kavitha Hyatagi the Hack Palestine, Acharya Somarada Disanayaka Jatantra Samanani Cinema Karua, Samaga Nirmana Karua, Samaga Gita Rachakia, Samaga Kavia, Samaga. Vedika Natya Adhyakshavaraya samaga Telu Natya Adhyakshana ehema ona tarang apita ek ek digata kiyagena yanna puluwan kamathi wenawa. Dambadeniya Potupitiye
කියන මේ ලස්සන ගමේ තමයි ඔබතුමන් ඉපදුනේ මං හිතන්නේ ඒ නිසාමද කොහෙද අපිව මේ අරගෙන යන්නේ දඹදෙනියට එහෙම කිව්වහම මේ මට හිතුණා මේ ඒ ගමන වර්තමානින් ඈතට යනවා ඒ ඈතට ගිහිල්ලා ඒ ගමට පස්සේ තමයි තේරුනේ මෙතරම් සාධාරණයක් කරන්න නිර්මාණකරුවෙකුට පුළුවන්ද කියලා මොකද ගමට චිත්‍රපටයක් කරනවා ඒ යුගය නිර්මාණය කරන්න මම රජකුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් කියන මේ ජනප්‍රිය වැකිය සමාජගත වෙන්නේ ඒ චිත්‍රපටයත් එක්ක මං හිතන්නේ මේ අපි කවිය තෝරලා ඒ පසුබිමත් එක්කම කතා කරමු වජිර ඔව් ඒක තමයි මේ සිරිපරකුම් චිත්‍රපටිය දඹදෙණියේ කතන්දරේ දඹදෙණියේ අපි දැන් වැත්තෑවේ හිමියන්ගේ ගුත්තිලේ ගැන කතා කළානේ අපි ඒකේ කෞසලිමන ගැන සඳහන් කළානේ වජිර එතකොට මේ කෞසලිමින ආශ්‍රිතව තමයි මම ඊළඟට තෝරන්නේ පරාක්‍රම බව දෙවෙනි පරාක්‍රම බව රජුරෝ නැම්බඹර කලිකාල සාහිත්‍ය සංගීත සරුවඥ පඬිත දෙවෙනි පරාක්‍රම බව බලන්න ඔයාට තියෙන විශේෂණ ගොඩ ඉතින් ඒ හැම එකක්ම නිකන් ගත්තුව නෙමෙයි ඒ හැම එකටම ඒ රජතුමාට හිමිකමක් තියෙනවා නැම්බඹර කියන්නේ ගමේ නම නැම්බඹර ගමේ නැම්බඹර තමයි ඇහැදුනේ අර ගමරාලගේ ගෙදර තියෙන්නේ නැම්බඹර प्रश्न वज्र कौशल महाकाव्यटक नायक ඔච්චර වගකීම් තියනවාද දැන් කෞසිරිමින වගේ පොතක් අනිත් එක මේ දැන් කාලේ වගේ නෙමෙයිනේ මේ සේරම පුස්කොළ පොතේ ලියන්නත් ඕනනේ නේද මේ 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 වගේ මේ මුද්‍රණය අන්ත කම්පියුටර් මේ වොයිස් රෙකෝඩින් මේවා නැහැ ඉතින් එහෙම එකක් මේ රජුරෝ කරලා රටක් පාලනය කළානේ හරියට ඒකනේ ඔය දෙවෙනි පරාක්‍රම බව රජතුමාගේ සමයේ කියන්නේ මේ රටේ තිබුණු සාර්ථක රජවරුන්ගේ එකිනෙක තමයි දෙවෙනි පරාක්‍රම මේ සාහිත්‍ය පැත්තෙන් විතරක් නෙමෙයි කෘෂි කර්මය යුද්ධය දේශපාලනය රට ඒක සේසත් කිරීම මේ අතනත් රජුරු සාර්ථකයි ඉතින් කෞසිල් මිනු වගේ පොතක් මෙතුමා ලිව්වා කියලා කියනකොට සමහරවිට සැකත් දෙනවා රජුරුමද ලිව්වා ඔබතුමන් මේ මතු කරපු විදිහ මේ අර හොඳටම පාලනය කරපු යුගවල හොඳ සාහිත්‍යයක් තිබුණා හොඳ සාහිත්‍ය යුගවල හොඳ කියන්නේ මේ මේ දෙක අතර බොහොම සමීප ඔව් සම්බන්ධකමක් තියෙනවා ඇත්තටම දැන් ඒ දඹදෙණි යුගයේදී මේ මේ කෞසිරිමන පමණක් නෙමෙයි තව ඔය පූජාවලිය සද්දම් රත්නාවලිය මේ වගේ මහ විශාල ග්‍රන්ථ රාශියක්ම බිහිවලා තිනවා ඒ කොහොමුණත් කමක් නැහැ මේ අපි දැන් මේ මේ රජතුමා කෞසිරිමන රචනා කිරීම ගැන මේ රජතුමාට මේ දැනුම ලැබුණේ කොහොමද කියන එක මේක ඉතිහාස පොතේ සඳහන් වෙන්නේ නැහැ හැබැයි මගේ චිත්‍රපටියට මම මේක අතුල් කළා එයා පුංචි කාලේ ඉඳලම ගමේ පන්සලේ හාමුදුරුව ආශ්‍රය කරනවා ගමේ හාමුදුරුව ප්‍රශ්න කරනවා මොකක් හරි සාධාරණීකරණයක් තියෙන්න ඕනනේ එතනින් එතුමා හාමුදුරුව අභිභවා යනවා සංගරාජ හාමුදුරුව අභිභවා ගියාට පස්සේ එතුමා හාමුදුරුවන්ට පොරොන්දු වෙනවා මම උස ජාතකයේ පාදක කරගෙන කවියක් කවි පොතක් ලියනවා කියන එක මම චිත්‍රපටියට ඒක ඇතුළත් කරලා පොඩි සාධාරණීකරණයක් කළා එතකොට මේ මේ රජතුමාගේ මේ මේ කාව්‍ය රචනාව මට මේ ඇත්තටම කෞසලිමන මට තේරෙන්නේ නැහැ. මොකද මම අධ්‍යයනය කළේ මගේ විෂය ධාරාවට ඒකයි තියෙන මේ සුනිල් ආරත්න මහාචාර්යතුමාගෙන් තමයි මම මේ වහගන්නේ. හැබැයි මට මේක එක්තරා දුරකට අධ්‍යයනය කරන්න වුණා සිරිපරකම් චිත්‍රපටි කරන නිසා. සිරිපරකම් චිත්‍රපටියට මේක අදාළයිනේ. ඒකින්ද ඒකේ කවි සමහරලාට ඒ අර ළමයා දිනවනේ තමන්ගේ සිරිමන් ලෙතනට අර ගලුඩ වාඩිලා කියන්නේ. මේ එයාගේ කවියකුත් කියනවනේ තන එතකොට මේවා අධ්‍යයනය කිරීමේදී මහාචාර්යතුමාගෙන් මහගත් විදිහට මේ එක කවියක් තියෙනවා මේ මේ සුංගාරේ පෙරෙන කවියක් මේක මේ මේ මේකේ කියන්නේ ඇත්තරම මේ සම්භෝගය සංසර්ගය මේ මේ පබාවති සමග කුස රජතුමා මංගල යහනේ ගත කරපු මොහොත ඒ මොහොතින් පස්සේ පබාවති කුස රජු හැර යනවා එතකොට එයාට ලිතරා වුණාට පස්සේ මේ ඉන්නේ විරූපී මිනිහ කියලා පබාවති හැර යනවනේ හැර ගියාට පස්සේ කුස රජුරුවන්ගේ විලාපයක් තියෙනවා මේක කුස මේ මේක මේ කෞසල මිනිහ කියන්නේ කුස වැළපුම කියලා මේ කුස වැළපුමේදී කුස රජුරුව මෙනෙහි කරනවා එයා එයා කරපු දේවල් මේක දැන් මෙහෙම කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ රතොට රතදීම් කොපොල් පතලේ බිඳියෙම් තනහස මුසුකලෙන්
නිදසිමුලු හා නුගියට කිවට කාටවත් තේරෙන්නේ නැහැ සාමාන්‍ය සිංහල මේක සාමාන්‍ය භාෂාවෙන් කියනවා මම පබාවතිගේ රත්තු දෙතොල්හි රත් පැහැය ඇදගත්තෙමි ඇගේ කොපොලෙහි පත්‍රිකා බිඳ දැමුවෙමි කොපොලෙහි කම්මුල් තන හසුන් මුසපත් කළෙමි ඒක තේරෙනව නේද මම හරියට විග්‍රහ කරන්න බෑ හංසයෝ වගේ ඉන්න තන හසුන් මුසපත් කළෙමි එසේ කළ පබවතියට වරද කළ මා නිර්දෝෂීලු කියන කවිය බලන්න මේක කොහොමද කියන එක මේ මේ ඒ මොහොත මෙහෙම දෙයක් වුණා මේ වාගේ ඒ කාන්තාවක් සමග කියන මේ මේ කවිය කොහොමද පරාක්‍රමබාහු රජතුමා ලිව්වේ කියන එක මට අදත් ප්‍රශ්නයක් මේ වගේ කවි ගොඩාක් තියෙනවා මේක මේ මේ විස්තර කරන්න බෑ ඒක නමුත් මේ සම්භෝගය මේ ශෘංගාරය එදා දෙවෙනි පරාක්‍රමබාහුතුමා කෞසලුමිනේ අතුල් කළා වගේම මේ අද අපේ නූතන කවියොත් ඉඳහිට මේ ජවනිකාව විචිත්‍රණය කරනවා ඒ කියන්නේ එහෙම සාහිත්‍යක න්‍යායලෙන එහෙම නැත්නම් ඒ වගේ සාහිත්‍යවේදීන්ටත් රජකම් කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ ඒක ඒක තමයි ප්‍රශ්නේ ඇත්තරම එහෙම රජෙක් ඉන්නවා නම් රටක ඉන්න අනෙක් කලාකරුවන්ට නිර්මාණකරුවන්ටත් ඒක මොන වාසනාවක්ද අපිට ඕක නෑනේ ඇත්තට කලාව තේරෙන කලාව හඳුනන කලාව විඳින රජෙක් අපිට ඉන්නවා නම් එහෙම මේ මේ කලා ක්ෂේත්‍රයේ වජිරටයි මටයි මීට වැඩි තැනක ඉන්න පුළුවන් නමුත් ඒව හඳුරන්නේ නෑ දැන් මම චිත්‍රපටියක් කරලා ඒකේ ණය ගෙවා ගන්න බැරුව ගේ ගෙදරයි මේ මේ ඉඩනු සින්න වෙන්න යන මොහොතේ ඒව ගැන හරිනම් මගේ මගේ ගැන නෙමෙයි මම කතා කරන්නේ එහෙමනම් හරිනම් මේ මේ කලාකරුවන්ට මොකද වෙන්නේ මේ අවස්ථාවේ අසීව අවස්ථාවේ මොනවද තියෙන්නේ මොවුන් මෙන් ඉදිරියට නිර්මාණ කරන්න ඕනේද නැත්නම් මොවුන් මෙතනින් නවතිනවද කියන ගැන පොඩ්ඩක් හොයලා බලලා ඒගොල්ලන්ට කිසියම් අතදීමක් කළා නම් කලාකරු විශාල පිරිසක් බේර ගන්න පුළුවන් මං විතරක් නෙමෙයි තව කලාකරු විශාල පිරිසක් ඉන්න මේ පහුගිය අවුරුදු එකමාර ඇතුළත පීඩාවටපත් වෙලා කලාවෙන් ඉවත් වෙලා වෙන වෙන ව්‍යාපාර කරගෙන ඉවත් වෙන විශාල නාට්‍ය අතිශය තර්ජිත කලාව වේදිකා නාට්‍ය සාහිත්‍ය සංගීතය නර්තනය සිනමාව මේ 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 චිත්‍ර ශිල්පී මේ හැම පැත්තෙම කලාකරු විශාල රාශියක් ඉන්නවා මේ කලාව අතහැරලා ජීවත් වීමේ මොකක් හරි ක්‍රම වේදයක යෙදෙන පිරිසක් ඉන්නවා කලාව වැදගත් කියලා හිතනවා නම් එහෙම කලාව ඇත්තම වැදගත්නේ කලාව කියන්නේ මේ මේ මුදල් හොයන මිනිස්සු නටවන hina වෙන වැඩක් නෙමෙයි මිනිස්සුන්ගේ අධ්‍යාත්මය හදන මිනිස්සුන්ගේ චින්තනය හදන මිනිස්සුන්ගේ නිවහල් චින්තනයක් දෙන පිරිසක්නේ කෙනෙකුට සල්ලි දීලා කරගන්න බැරි වැඩක්නේ කලාකරුවෙක් කරන්නේ දැන් මේ අපි මේ ගීත අහනවා මේ ගීත නිකන් අහලා මේවා නටන සින්දු නෙමෙයිනේ මේවා අහලා මිනිහෙකුගේ මනස කොයිතරම් දුරට පිරිසිදු වෙනවද කොයිතරම් දුරට හිතන්න පටන් ගන්නවද මොනතරම් සමාජයේ ප්‍රශ්න කලා නිර්මාණශීලීව ඉදිරිපත් කරනවාද ඉතින් මේ කලාකරුවාගේ තියෙන වටිනාකම තේරුම් ගත්තනම් එහෙම මේ තත්ත්වෙ ඉන්නේ නැහැ දැන් අපි මේ කිව්වේ මේ ශෘංගාර රසය කවියට ගීතයට නගන අවස්ථානේ එදා පඬිත පරාක්‍රමබාහු රජතුමා කළා වගේම අපේ ඉන්න වර්තමාන නිර්මාණකරුවොත් මේ රසය උලුප්පා ගීත කීපයක් නිර්මාණය කරලා තියෙනවා ඒකෙන් එකක් තමයි මම තෝරාගන්න යන්නේ අජන්ත ආචාර්ය අජන්ත රණසිංහ මේකට ටිකක් තක්ෂ නිර්මාණකරුවෙක්. එතුමාගේ නිර්මාණ සමහර ඒවා එක වැඩසටහනකදී මම කිව්වා මට ඉරිසියා හිතන ගීත රචකයෙක් කියලා. මොකද එතුමාගේ වචන භාවිතය එතුමා තෝරා ගන්න ප්‍රස්තුතීන් මූලාශ්‍ර සමහර වෙලාවට හිතෙනවා අනේ මීට කලින් මේක මට කරන්න තිබුණා නම් කියලා හිතෙන තරමට. දැන් මේ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ගීතයක් තියෙනවා මෝ මුක්තාලතා කියලා. අර පරාක්‍රම බෞරජ්ජරු පබාවති ගැන කියපු දෙම තමයි මේ කියන්නේ මේ මේ Siri අහනේ ගත කරන කාලය හරි ලස්සනට විචිත්‍ර කරන මේ වචනින් වචනේ කියන්නේ කිව්වොත් එහෙම අපිට ආසබ්බි වචනත් කියන්න වෙන එකින්ද අපි ඒව නොකියයිමු නමුත් මේ මේ ගීතේ මේ මොහොත මේකේ වචන වලට කන් දෙන්න අපි අහන්නේ අපි අසන්නන්ට නොතේරෙන වචන දන්න කෙනෙක්ගෙන් අහගන්න අපිට මෙතනක කියන්න බෑ ඉතින් මේ ගීතේ අහන්න මේ මොහොත ලස්සනට ඔහු විචිත්‍රණය කරලා තියෙනවා අජන්ත රණසිංහයම මේ ගීතය වගේම අදහසක් මීට කලින් ලියලා තිනවා සනත් නන්දසිරි ගායනා කරලා තිනවා පෙමාතුර හැඟුම් කියලා පෙමාතුර හැඟුම් ඇගේ net කැලුම් හද సంతානේ සදා සරණ ආයචනා සුසුම් අරා Siri අහන් නිදා වැතිරෙමින් සරා සරල සිතුවිලි ගඟ ගිලි නැහැවෙමින් බලන්න මොනතරම් වහනක ජවනිකාවක්ද කියලා සුරා මල්පැණින් පොඩි ඩ්‍රින්ක් එකකුත් දාලා සුරා මල්පැණින් පොඟා යුග ලවන් හරි පිනා පසින්දුරන් සතපමි සොඳුරු සිහිනයෙන්
විශාල අපහප්‍රන්ත කුණාරපයක් කවුරුහක් කමක් නැහැ ඒ කවියාට පුළුවන් මේක ශිෂ්ට භාෂාවෙන් ලස්සනට විචිත්‍රණය කරන්න ඇත්තටම ඔය අසභ්‍යයි කියලා කියන උගා දේවල් හරි රසවත් හරි සුන්දරයි නිර්මාණකරුවන්ට මේවා හොඳ ලස්සන වස්තු බීජයන් එඩ්වඩ් ජයකොඩි ගායනා කරන මේ ගීතයේ රචනා කළේ අජන්තා රණසිංහමයි මේක ආනන්ද පෙරේරා සංගීතවත් කරලා එඩ්වඩ් ජයකොඩි මේක ගායනා කරනවා මහාචාර්ය කාලපොන්සේකා කියන්නේ එඩ්වඩ් ජයකොඩි කියන්නේ අර නොසන්ඩාල් හඬකින් ගායනා කරන ගායකයා කියලා ඒ ශෘංගාරය එඩ්වඩ් ගේ තියෙනවා මං හිතනවා මේ ගීතේ පුරාමත් ඒගේ ඒ තියෙන නොසන්ඩාල්කම තියෙනවා ඒක හරි ලස්සනයි ඕනම අසභ්‍යක් සભ્ય භාෂාවෙන් කියන්න කවියට නිර්මාණ කරුවට පුළුවන් කියලා පෙන්වන රජකෙක් ආචාර්ය අජන්තා රණසිංහයන් ඔහු මම විශ්වාස කරනවා මේක මේ තනු රසයට මත් වෙලා ලියපු වචන කියලා ඉතින් අපි අහමු 6 වෙනි කවිය 6 වෙනි ගීතේ
මහසම්මත රජතුමාගේ කාලේ දක්වා අපට හොයාගෙන ඈතට යනකොට මේ බුලත් කතාව හම්බ වෙනවා. නාගලෝකයටත් මේ කතාව අරගෙන යන්න පුළුවන්. දැන් උතුමන්ට බුලත් දෙනකොට එක පැත්තක්ලු. ඒ වගේම මේ සමවයස් අයට බුලත් දෙනකොට තව පැත්තක්ලු. දැන් මෙහෙම මේ අපේ පාරම්පරික ජනසම්මත විශ්වාස තියෙනවා. කුලහීන අයට බුලත් දෙනකොට තව පැත්තක් තුඩු පැත්තෙන් දෙන්න ඕනේ. මෙහෙම මේ බුලත් එක්ක බැඳිච්ච ජනප්‍රවාද රාශියක් තියෙනවා. ඉතින් ඒ මතම ඇවිදිමින් ලියපු බොහොම ලස්සන කවියක් ආචාර්ය සෝමරත් දිසානායක මහත්මයා අපිට මුරගස්සනවා. නාග ලොවින් ගෙන ආව බුලත් අත තාම රටේ පවති කියලා දිනවා. ඒතර බුලත් අත වජිර කිව්වා වගේම මේක එක්තරා විදිහකට සෞභාග්‍යයේ සංකේතයක්. අනිත් එක මේක උත්සවශ්‍රීයේ සංකේතයක්. පලක් කියලාට මේක ආරාධනා පත්‍රයක්. පලක් කියලාට කැමැත්ත ප්‍රකාශ කිරීමක්. බුලත් කුලේ අනිත් පැත්ත හැරෙවොත් විරෝධය ප්‍රකාශ කිරීමක්. ඒක මේ බුලත් එක්ලා යන කතන්දර ගොඩක් තියෙනවා. මගුල් පෝරුවේදීත් බුලත් අත්වුව මාරුවක් තියෙනවා. මේ බුලත්ගේ වෙනම කතන්දර තියෙනවා. ඉතින් මේක දැන් අපි හිතමුකෝ මේකේ අර මනමාලියෙක් බලන්න මනමාලියක් බලන්න මනමාලියෙක් එනකොට ඒකේ අපේ පැරණි සිරිතර අනුන මනමාලි ඉතින් බොහොම ලැජ්ජාකාරී වැඩි පිරිමි ආශ්‍රය කරලා නැති වැඩි සමාජයට හුරු නැති ලැජ්ජාශීලී තරුණ කාන්තාවකට දෙන්නේ යාට හොඳට ඇඳගෙන ඇවිල්ලා බුලත් හෙප්පුව දෙන්න ඕනේ මනමාලයාට. ඒක තමයි ආරාධනය. වන්දියා බලන්න මට කැමතිද? ඔයා කැමති නම් මාත් කැමති. ඒක තමයි ඒකේ නොකියන කතාව. එතකොට හැබැයි ඔය බුලත් හෙප්පුව ගන්න හැම තරුණයෙක්ම මේ තරුණයන්ට කැමති වෙන්නේ නැහැ. එතනින් ගිහිල්ලා ඊට පස්සේ ඒ තරුණි දිහා නෙමෙයි බලන්නේ. සමහරවිට මෙයාට දෑවැද්ද කොච්චර හම්බ වෙනවද? මෙයාට ගෙයක් දොරක් තියෙනවද? පවුලේ අනෙක් සමාජික කවුද? මේගොල්ලන්ගේ අනෙක් තියෙන සමාජ සම්බන්ධකම් මොනවද? ලෝකෙ නැතිව බලලා තමයි කැමැත්ත දෙන්නේ. එනිසා ওই හුඟාක් බුලත් හෙප්පුව ගන්න ඒව ඒ තරම්ම මගුල් කපුව කතා කළාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. සමහර කාන්තාවෝ ඉන්නවා කවදාවත් පිරිමියෙක් කැමති වෙන්නේ නැති. ඒක සාමාන්‍ය අභාග්‍යයක් අවාසනාවක් වෙන්න පුළුවන්. සමහරලාට ඒගොල්ලන්ගේ තියෙන සමාජ ප්‍රශ්න, සමහරලාට ශාරීරික ප්‍රශ්න, සමහරලාට හැම ගෑනු ළමයාම ඒක වගේමත් නෙමෙයිනේ. සමහර අය කළු පාට කෙල්ලන් කැමති නැහැ. සමහර සුදු පාට කෙල්ලන් කැමති නැහැ. සමහර අයට හිනා වෙන විදිය හොඳ නැහැ. සමහර අයට කටාඬ හොඳ නැහැ. කොණ්ඩේ රැලි මදි. එක එක දේවල් තියෙනවානේ. වජිරගෙන රැලි දිනා හොඳට. හරිද? ඉතින් එක එක නට තියෙනවා. එක එක තේරීම. ඒ නිසා දැන් එක කාන්තාවක් ඉන්නවා. එයා බලන්න හුඟාවක් මනමාලියෝ එනවා. එක්කෙනෙක්වත් කැමති වෙන්නේ නැහැ. දැන් මේක දිහා බලාගෙන ඉන්න පොඩි එකෙකුට හිතෙනවා. ඒක තමයි මේ නන්දසෙන් මේ කිඹිහෙට්ටි කවියා අපේ නන්දසිරි කිඹිහෙට්ටි කවියා මෙන්න මේ ප්‍රස්තුතේ අරගෙන ලස්සන කවියක් ලියනවා බුලත් හෙප්පුව කියලා. පුංචි නැන්දා. ඒ කියන්නේ පොඩි 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 කොල්ලට මුකුත් තේරෙන්නේ නැහැනේ. මේ 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 මංගල යෝජනා මේ මනාල යුවලගේ චාරිත්‍ර වාරිත්‍ර තේරෙන්නේ නැහැ. මෙයාට පේනවා මෙයා බලාගෙන ඉන්නවා කට්ටියක් එනවා බලන්න. එක එක්කෙනා එක එක දවස්වලට නැන්දා ගිහිල්ලා හොඳට සාරියක් ඇඳගෙන එකම සාරිය අඳින්නේ නැත්නම් එක සාරියයි තියෙන්නේ නැත්නම් ඒකත් මේක කියනවා. එකම සාරියක් ඇඳගෙන ගිහිල්ලා බුලත් හෙප්පුවක් දෙනවා. ඒගොල්ලොත් බුලත් හෙප්පුව ගත්තට අරගෙන යනවා. ඉතින් දෙයට වෙන්නේ නැහැ. මේ මොකද බුලත්තර කන්නේත් නැහැ. එයාගේ හිතේ බුලත්තර කන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේ බුලත්තර කනවාද කියලා අහන්නෙත් නැහැ. ඉතින් පොඩි කොල්ලකට හිතෙන දේ තමයි මේ අපේ කිඹිහෙට්ටි කවියා මේ අපේ පරපුරේ හොඳ කියන්නේ මේ තරුණ පරපුරේ බොහොම සාර්ථක කවි ලියන කවියෙක් බුලත් හෙප්පුව කියලා ලියනවා කවියක්. පුංචි නැන්දේ එකම සාරිය කීවතාවක් නම් ඇඳද? එකම සාරිය ඇවිල්ලාද තියෙන ඉතින් ගමේ ආයේනේ. කී දෙනෙක් උඹේ දෝතින් බුලත් හෙප්පුව ගත්තද? උඹ අඬන්නේ ඒ එකෙක්වත් විට නොකා ගිය හින්දාද? හරි, එක්කෙනෙක්වත් බුලත් හෙප්පුවකට විට ඉතින් නැන්ද අඬනවා ගේ ඇතුළට ගිහිල්ලා. උඹ අඬන්නේ ඒ එකෙක්වත් විට නොකා ගිය හින්දාද? උඹත් වැරදි, දෙන්න කලියෙන් බුලත් කනවද ඇහුවද? විතරක්දක් තියෙනවා. ඒක දෙන්න කලින් බුලත් පිටක් ඕනද බුලත් කනවාද කියලා අහලා දෙන්න එපා. දැන් මේ පොඩි එකාගේ ප්‍රකාශයක් හැටියට අපේ කිඹිහෙට්ටි කවියා ඉදිරිපත් කරන්නේ වජිර මහා විශාල සමාජ දර්ශනයක්. මේක ඇතුලේ තියෙන කවිය ඒකයි.
අපේ සමාජයේ තියෙන සිරිත් විරිත් සහ සමහර වෙලාවට අර මනමාලයා බුලත් එප්පු දිහාවත් තරුණී දිහාවත් නෙමෙයිනේ බලන්නේ සමහරලාට ඒ ළමයාට ඒ තරම් ලොකු වත්කමක් නැති පවුලක් වෙන්න පුළුවන් අර එකම සාරිය අඳින්නේ කෙනෙක් එක සංකේතවත් වෙනවනේ එක සල්ලි තියෙන ලොකු පොසත් පවුලක නම් එකේ විලාර වයිවාරන්න ඇඳුම් තියෙනවනේ නමුත් මේ පුංචි නැන්දර තියෙන එක සාරියයි ඉතින් එක මනමාලයෙක් ඇවිල්ලා එයා ගියාට පස්සේ එයා කැමති නැහැනේ අනික් මනමාලයා එනකොටත් අඳින්නේ ඒ සාරියමයි එකම සාරිය කීවතාවක් නම් ඇඳද කියලා අහන්නේ ඒකනේ දැන් එතකොට මේ පොඩි එකාට හිතන විදිහට මේකෙ මොකක්hari වෙන ප්‍රශ්නයක් තියෙන්න ඕනේ කී දිනෙක් නම් උඹේ දෝතින් බුලත් එප්පුව ගත්තද මොකද්ද මේ මොකද්ද මේ එක එකනට බුලත් එප්පු දෙන්නේ ඈ උඹ අඬන්නේ ඒක එක්කවත් විටන කගේ හින්දාද ඉතින් බුලත් එප්පුවක් කියන්නේ පොඩි එකා දන්නේ මේක මේ විට කන එකක් නේ මේකේ මේ තියෙන සිරිත් විරිත් මේ නාග ලෝකෙන් ගෙන ආපු මේ චුන්න පූග මේවා දන්නේ නැහනේ හරිද එතකොට එයාට හිතෙන්නේ එක්කෙනෙක්වත් විට කෑවේ නැහනේ ඒ හින්දා වෙන්ද ඇති පොඩි නන්දට දුක හිතලා වෙන්ද ඇති අඬන්නේ කියලා එයා කියනවා උඹත් වැරදි උඹත් වැරදි දෙන්න කලියෙන් බුලත් කනවාද ඇහුවාද අකයි දෙන්න කලින් බුලත් කනවාද කියලා ඇහුවානම් මේකේ ප්‍රශ්නයක් නැහනේ පොඩි කාට හිතෙන විදිහ දැන් මේ අවිවාහක කාන්තාවකගේ විවාහයක් හරියන්නේ නැති කාන්තාවකගේ තියෙන විස්තෝපේනේ මේ කීඹී හෙට්ටි කවියා මේ මේ කවියගේ ඒ කාව්‍ය දර්ශනේ කවි මේ ප්‍රස්තුතය වගේම ඒ කවි නිමිත්ත ගත්ත විදිය ලංසිරි කීඹී හෙට්ටි කවිය දැන් පොඩි කාලේ මට ඇත්තටම මතක් වුණා මේ අපේ නැන්දල එහෙම විවාහපත් වෙනකොට අපි බොහෝම ඔය වයසේ දරුවෝ ඔය එනකොට අපිටත් තේරෙන්නේ අපි එන වතාවන් ගන්න ගණන් කරනවා. ඒ කියන්නේ කී වතාවක් කරනවා. එදාට බොහොම සරු ගෙදර පොඩි උත්සවශ්‍රීයක් ගන්නවා, කෑම මේසයක් තියෙනවා. එතකොට මේ 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 දරුවන්ගේ දරුවගේ ඇහැ මේ කවියට ගත්ත එකම මහා පුදුම. ඒක දැන් අපි කෙලින්ම කිව්වනම් වජිර කෙලින්ම කිව්වනම් එහෙම මේ 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 මෙයා බලන්න කට්ටිය එන කෙනෙක්වත් මෙයාට කැමති නැහැ. මෙයාට තියෙන වෙන ප්‍රශ්නයක් මෙයාගේ සමාජ තත්ත්වය හෝවත් පොතන් හෝ දෑවැද්ද නැති නිසා මෙයාට හරියන්නේ නැහැ කිව්වට ඒක රසයක් නැහැ නේ. ඒක කවිය කියන්නේ ඒකයි කවියෙකුගේ තියෙන දක්ෂකම. එයා ඒක පිහිටෝන මානය. වෙන තැනක ඉඳලා වෙන 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 සැලැස්මක ඉඳලා ඉදිරිපත් කරන්නේ පොඩි එකාගේ ඇහින්. පොඩි එකාගේ ඇහෙන් කිව්වට මේක කියවන පාඨකයා හිතනවා වෙන සමාජ විග්‍රහයක් ඒක ඇත්ත කියලා. මේකේ පද දෙකයි තියෙන්නේ ඇත්තටම. ඇයි මේ එකම සාරී කී දවසක් ඇඳද මේ දැන් අඬන්නේ ඇයි නැන්දි මේගොල්ලෝ එක්කෙනෙක්වත් බුලත්තර කාපු නැති හින්දාද? හැබැයි උඹත් වැරදි. උඹ දෙන්න කලින් අහන්න තියුණා බුලත්තර කනවාද කියලා. ඉතින් පොඩි එකා කියන කතන්දරය ඇතුලේ තියෙන වෙන සමාජ විග්‍රහයක් තියෙනවානේ. දැන් මේකම අපේ પરම්පරාවේ කවියා කුලරත්න ආර්යවංශ කවියා මේ විදිහේම චරිතයක් දිහා බලනවා මේ විවාහයක් හරි ගිහිලා නැති අවිවාහිකව ගෙදර ඉන්න විවාහයක් බලාපොරොත්තුෙන් වයසට යන කාන්තාවක් දිහා බලන ගීතයක් තමයි කුලරත්න ආර්යවංශ ලියන්නේ කොහේ හරි ඉන්නවා ඔබේ ආදරවන්තයා කොතන හරි ඉන්නවා ඒ එනතුර බලාගෙන හිටපන් අර බඹා කොටපු විදිහට නේවා සිද්ධ වෙනවා කියන්නේ ඒක හින්දා මේ අරට අකලට පිපෙන නැවුම් මලක් වාගේ නදියක ගලන තරංගයක් වාගේ නොසිතුව විටක ළඟා වෙයි එතකන් උඹ කලබල නැතුව හිටපන් කියන මේ කුලරත්න ආර්යවංශත් ලස්සන පද ලියන ලස්සන ප්‍රේමාන්විත ගීත ලියන විශිෂ්ට ගණයේ ගීත රචකයෙක් රෝහණ වීරසිංහ සංගීතය සපයලා සුනිල් ඉදිරිසිංහයන් ගායනය කරන මේ ගීතෙත් මම හිතනවා ඔය අර තියෙන කාන්තාවකට අවිවාහක විවාහයක් බලාපොරොත්තුෙන් ගෙදරට වයසට යන කාන්තාවක දිහා සානුකම්පිතව බලන දයාබර බැල්මක් තමයි කුලේ මේ කවියට ඇතුළත් කරලා තියෙන්නේ. නන්දසිරි කිඹිය හෙට්ටි මේ කවියා සරසවි කතිකාචාර්යවරයා. ඔව්. ඔහු කවි පොතේ පෙරවදන ලියනවා මට මතකයි මේ කවි පොතක් ලියූ පමණින් මා කවියෙකු යැයි මා නොසිතමි. නමුත් පාඨක සම්භාවනාවට පාත්‍ර වුවහොත් තමයි ඒව කවි වෙන්නේ කියලා. ඇත්තරම දැන් මේ කවි 10ට කී 10ක් වැඩසටහනේ පසුගිය කාලේ නිතර නිතර මේ ගජමුතු සහ කඳුළු කියන කවි පොතේ කවි හම්බුණා. ඉතින් ඒ නිසා නන්දසිරි කිඹි හෙට්ටි කවියා බලන් ඉන්නවා නම් දැන් ඒ කොටස ඔබට ඉවත් කරලා සමාජයේ ඔබ කවියෙකු යයි පිළිගන්නා බව සතුටින් හිතන්නට පුළුවන් බවත් මතක් කරමින් අපි යනවා 7 වෙනි කවියේ 7 වෙනි ගීතය.
ඉඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන්නු මේ නමින් වටීවි කෙතිනක හෝ එන තුරා හිත හදාගෙන ඉඳින් ඉඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන්නු මේ නමින් වටීවි කෙතිනක හෝ එන තුරා හිත හදාගෙන ඉඳින් ගඟකට සයුරක් මුණ ගැසෙවි රළකට වෙරලක් මග ඉඳීවි ගඟකට සයුරක් මුණ ගැසෙවි රළකට වෙරලක් මග ඉඳීවි නියඟට වැස්සක් පැද ඇලෙවි නුඹටත් කෙනෙක් ඉඳීවි දවසක සොයානේ කොතැනක හිමිකාරයා උපන්නු මේ නමින් වටීවි කෙතිනක හෝ එන තුරා හිත හදාගෙන නදියක නැගෙන තරංගයක්සේ අකුලක පිපෙන නැවුම් මලක්සේ නදියක නැගෙන තරංගයක්සේ නළලත සිඳින පවන් රොදක්සේ නොසිතුව විටෙක ළඟාවේ නුඹ විති අඳුර නිවාවේ ඉඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන්නු මේ නමින් වටීවි කෙතිනක හෝ එන තුරා හිත හදාගෙන අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සම්මානනීය නිර්මාණකරුවෙක් ආචාර්ය සෝමරත්න දිසානායකයන්. එතුමන් එක්ක කවි ගී තෝරමින් රසකතා මතු කරගනිමින් වර්තමානයෙන් අතීතයට අතීතයෙන් වර්තමානයට ගමන් කරමින් අනාගත ලෝකයද දකිමින් සිදු කරන කවි චාරිකාවේ තවත් විශිෂ්ට කවියෙක් මොන ගැහෙන වෙලාව අටවෙනි කවිය විදියට. වජිර, අපේ රටේ එක්තරා යුගයක් තිබුණා, හරිම අවාසනාවන්ත යුගයක්. ගෙදරින් එළියට ගියාම ආපහු ගෙදර එයිද නොවෙයිද කියන සංකාව තියෙන, පාසල් ගිය දරුවා පාසල ඉවරලා එයිද, වැඩට ගිය සැමියා ආපහු ගෙදර එයිද, වැඩට ගිය බිරිඳ ආපහු ගෙදර එයිද කියන යුගයක් අපිට තිබුණා. වාසනාවන්ත යුගයක්. ඒ යුගයේ මිනිස් ජීවිතක වටිනාකම සාමාන්‍යයෙන් පාර යන සතෙකුගේ වටිනාකම වගේ අවාසනාවන්ත යුගයක්. සාමාන්‍යයෙන් මිනිහෙක් මරණවා කියන්නේ, මිනිහ මරුමක් කියන්නේ ඒක මිනිස්සු හැටියට මහා සාහසිකම අපරාධයක්නේ. නමුත් ඒ යුගයේ මිනිහෙක් මරණවා කියන එක බොහොම සුළු දෙයක් වුණා. මිනිහ කඳන් මල මිනි පාරවල් ගානේ තිබුණා. එහෙම අවාසනාවන්ත යුගයක අපි මුණ දුන්නා.
ඒ යුගයේදී ඒ යුගය ගැන මම හිතනවා නිර්මාණකරුව කතා කළා මදි කියලා අපිත් ඇතුළුව මොකද ඒ එහෙම කතා නොකරන්නත් හේතු තිබුණා මොකද කතා කළා නම් එහෙම ඒකට ඒ නිර්මාණකරුවන්ටත් සමහර වෙලාවට අර ඉරනම් වලට මුණ දෙන්න සිද්ධ වෙන භයානක තත්වයකුත් තිබුණා එහෙම මුණ දීපු නිර්මාණකරුවත් අපි ඉන්නවනේ අපේ ප්‍රවීණ ශ්‍රේෂ්ඨ ගීත රචක ප්‍රේම කීර්ති රිචඩ් සොයිසා වගේ අය කතා කරන්න ගිහිල්ලා වරද්දගත්තු අයනේ ඒගොල්ලන්ට වැරදුනේ නැහැ නමුත් මේ වැරදි විදිහට රට තිබුණු නිසා එහෙම තත්ත්වයක් අපට උදා වුණා නමුත් නිර්මාණකරුවෝ මේ පිළිබඳව කිසියම් මට්ටමකින් කතා කරපු අයත් ඉන්නවා එහෙම කතා කරපු නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණවලට වරින් වර ඇතුල් කළා මේ සංසිද්ධිය දැන් අපේ පරම්පරාවේ තවත් ශ්‍රේෂ්ඨ කවියෙක් තමයි බුද්ධදාස කලප්පත්ති එතුමාගේ දොළොස් පෑ කියන මේ කවි විග්‍රහයේ ලස්සන කවියක් ඔහු ලියනවා අනිත් එක තමයි බුද්ධි ගැන මට කියන්න ඕනේ බුද්ධි කියන්නේ කවියෙක් පමණක් නෙමෙයි ඔහු කවි පරපුරකට මඟ පෙන්වන ඔහු මාධ්‍යවේදියෙක් හැටියට ඔහු කවියන්ගේ ආධුනික කවියන්ගේ ගීත තෝරාගෙන ඔවුන් දිරිමත් කරලා කවි මිහිර ඔවුන්ට ඔවුන්ට තව ඉදිරියට යන්න දොරක් ඇරලා දෙන ඇදුරෙක්. ඔව්. පසලොස්පය ලියනකොට අපි මතක් කරන්න ඕනේ ඇත්තටම මේ ඔහු අර කවි මිහිර හරහා කරන මෙහෙවර. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලුත් කවියෙක්ගේ නමක් හම්බ වෙච්ච ගමන් ඔව් මම ඉක්මනටම අතට ගන්නෙ කවි මිහිර පොත්පෙළ. ඔව්. හරි කවි මිහිර පොත්පෙළේ මං හිතන්නේ අතහැරුණු නව පරම්පරාවේ කවියෙක් නොමෙතරම් ඒ කවියට විවරණ දෙමින් ඒ කවියාට අවශ්‍ය කරන මගහසර කියා දෙමින් අතරම මේ පහන් තරුවක් වගේ අනිවාර්යෙන් මොකද අතරම බුද්ධිගේ තියෙන ඒක වටිනාකම තමයි වජිර ඔහු ඔහු දකින්නේ කවිය මිස ඒ නිර්මාණ කරුවා නෙවෙයිනේ එයා පුද්ගලයා කවුද දන්නෙත් නෑ සමහර වෙලාවට පාසල් දරුවෙක් වෙන්න පුළුවන් සමහර වැඩිහිටියෙක් වෙන්න පුළුවන් හාමුදුරුවෙක් වෙන්න පුළුවන් කවුරු දන්නේ නැහැ නමුත් ඔහු ගන්නේ කවිය. ඒ නිසා ඒ කවිය හොඳනම් ඒකට අගයක් දෙනවා. එතකොට ඒ නිර්මාණකරුවා එතනින් එහාට යන්න දැන් අද පරපුරේ ඉන්න හුඟා ප්‍රධාන පෙළ නව පරපුරේ කවි කිවිදී බුද්ධි විසින් මුලින්ම අගය කරපු අය. ඉතින් ඒ නිසා මේ බුද්ධි අපේ කවි පරපුරට වටිනා කියන කවියෙක් චරිතයක් මාධ්‍යවේදී කලාකරුවෙක්. ඔහු ඉදිරිපත් කරනවා සාක්කි තුනක් කියන කවි පෙළ. මෙන්න මේ අර මං කලින් සඳහන් කරපු අර පැහැරගෙන යෑම අතුරුදහන් වීම මිනීමැරුම් තිබුණු යුගයේදී ඔහුට දැනුණු එක දෙයක් තමයි මේ ඔහු කියන්නේ එක්තරා මරණයක් සම්බන්ධයෙන් පොලිසියට සාක්කි තුනක් දෙන තුන් දෙනෙක් පළවෙනි සාක්කිය දෙන්නේ බිරිඳ මෙන්න මේ එයාගේ සාක්කිය තමන්ගේ සැමියා ගැන මේ කියන්නේ පොලිසියේ එයා එදා රෑවෙල්කම්ම ලිව්වා මේ ලියන එක්කෙනෙක් වෙනද වගේම යවන්න තියෙන බව කිව්වා ආටිකල් එක උදෙන්ම එයාගේ මූණේ වෙනස පාටක් මම දැක්කා වෙහෙස පාටක් මම දැක්කා තේ එකක් හදන්නද ජයේ එයා ඔලුව උස්සලා මන් දිහා බැලුවා එයාගේ ඇස් දෙකේ බයක්ද දුකක්ද තිබුණේ කියලා මට තේරුණේ නැහැ මට හරි බයක් හිතෙනවා කුසුමේ සැමියා කියන්නේ බය ඇයි කාටද කා ගැනද ඔයා ගැන පුතා ගැන ඒ කියන්නේ යාර මොකක් හරි බයක් තියෙනවා ඔයා ගැන පුතා ගැන වැඩ කරන්න මම තේ එකක් හදන් එන්නම් පුතත් නිදි නෑ තාම ඔයා එනකම් බලන් ඉන්නවා මම කුස්සියට ගියා විතරයි සද්දයක් ඇහුණා දොරට ගහන ජය කිව්වා බලන්න කවුද කියලා කළු පාට වෙස් මුහුණු කළු පාට අත් වැසුම් කළු පාට ටී-ෂර්ට් කළු පාට ගිනි අවි කළු පාටින් මගේ කට වැහුණා මිස්ටර් ජයතිලක ඔව් මම ජයතිලක සත්‍යයේ හඬට ලිපි ලියන්නේ ඔව් මම තමයි එයා කියනවා මට ඇහුණා යමු අපිත් එක්ක කළු පාට හඬකින් කියනවා ඇහුණා මෙන්න කළු පාට හඬකින් හඬකට පුළුවන් ද පාටක් දෙන්න නමුත් මේ කවියා අර කළු පාට ටී-ෂර්ට් කළු පාට වෙස් මුණු ඔක්කොම කියලා ඒ හඬත් කළු පාට කරලා තියෙනවා මෙතන ඒ කවියාගේ තියෙන කවිත්වයේ තියෙන වටිනාකම ජයේ මන් දිහා බැලුවා බයක් නැහැ ඇස්වල කෝ පුතා නිදිද නිදි නැද්ද පුතා කාමරේ දොර රෙද්දාස්සෙන් එබී බැලුවා මම ගිහින් එන්නම් පුතේ තාත්තා එනවා නේද කළු පාට සපත්තු හඬ කළුරේම නොපෙනී ගියා මේ කවිය පුරාම ඔහු කළු පාට පාවිච්චි කරනවා ඒ තමයි බිරිඳගේ සාක්කිය
ඊට පස්සේ පුතාගේ දෙවෙනි සාක්කියේ පුංචි පුතු තීක්ෂණ කළුපාට මාමලා පස් දිනක් දැක්කා කළුම කළුපාටයි අම්මා කතා කළේ නැහැ තාත්තා මගේ දිහා බැලුවා ගිහින් එන්නම් කිව්වා කළුපාට මාමෙක් තාත්තගේ අත් දෙක කළුපාටින් බඳිනවා මම දැක්කා ඔක්කොම කළු ඊට පස්සේ තුන්වෙනි සාක්කිය හරි වැදගත් උමුතු පීතර මේ පිස්සු මිනිස්සෙක් ඉන්න පීතර මම හිටියේ අම්බලමේ බඩගින්නේ ඉන්නේ නින්දේ ගියේ නැහැ බෙර සද්දට තොවිල් ගෙදර විල්සන් අයියලාගේ කළු කුමාරයා වැහිච්චි කෙලීට තොවිල් නැටුවනේ කට්ටණි ගෙනල්ලා මාතරින් ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනයේ පුක් කියලා වචනයක් තියෙනවා පිදේනි තට්ටුව ගෙනිච්චා මේ ඔළුව හොඳ නැති කෙනෙක්නේ පිදේනි තට්ටුව ගෙනිච්චා පාන්දර යාමේ සාදුකින් පෙළෙන උන් මම ගියේ පුලුටු කෑල්ලක් හොයාගෙන තැඹිලි ගෙඩිය බොන්න ගත්තා විතරයි සුදු වෑන් එකේ බ්‍රේක් සද්දේ මේ පුලුටු තට්ටුව පිදේනි තට්ටුව බොහෝ වෙලාවට තියන්නේ පාළු තැනකනේ කුතුම්මං අන්දියක එක්ක කනත්තක ඒ වගේ තැනකනේ එයා යන්නේ අර තැඹිලි ගෙඩිය බොන්න ඒකට එයා යන්නේ මම හැංගුණා කනත්තේ මාර්ගහට මුවා වෙලා බලන් හිටියේ අත් දෙක බැඳලා මූණ පිටිපස්සට මූණ දැක්කේ නැහැ උසයි කෙට්ටුයි කළුවත් කළු සබත්තු කළු තුවක්කු කළු වෙඩි තුනක් කළු වෙඩි එන්න වෙඩි සද්දටත් කළු පාටක් දෙනවා කළු වෙඩි තුනක් කළුවර මැදි ගින්දර ඔය පත්තු වෙන්නේ තාමත් සුදු වෑන් එක හයියෙන් යන සද්දේ කළුවරේම නොපෙනී ගිහින් මම බැලුවා තැඹිලි ගෙඩිය කෝ කොහෙද කියලා ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනයේ මේක තමයි බුද්ධිගේ කවිය. දැන් මේ බුද්ධි දැකපු මේ දර්ශනය මේ තිබුණු භීෂණයට එරෙහිව ඒ කාලේ ලොකුම සේවයක් කරපු අනික් කවියා කලාකරුවා තමයි මහාචාර්ය සුනිල් ආරිරත්න. ඔහු පවන කියන ගීතාවලිය රට කම්පණයට පත් කළා. ඇත්තටම ඔහුගේ ඒ ඒ ඒ කවි පෙළ ඔහුගේ ඒ පවන ගීත වලට ඇතුළත් කරලා තිබුණු විප්ලවීය අදහස් ඒ නැති වුණු પરම්පරාවකට යලි ආත්මයක් දීපු විදිහේ ගීතාවලියක් මම හිතනවා අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ වජිර 71 කැරල්ලෙන් සහ 89 ඔය තියෙන කැරලි වලින් අපේ රටට අහිමි වුණේ මේ රටට ආදරය කරන මේ රටට ඍජුවම ප්‍රේම කරන ඒ වගේම තමයි නොබියව සත්‍ය වෙනුවෙන් කතා කරන හොඳ තරුණ પરම්පරාවක් තමයි අපිට නැතු ගියේ. પરම්පරා දෙකක් අපිට නැතු ගියා. ඒ හිදස තමයි අපිට අද රටේ තියෙන්නේ. සමහරවිට ඔවුන් ජීවත් වුණා නම් ඒ මියගිය තරුණයෝ ජීවත් වුණා නම් අද රට මේ රටේ තත්ති තියෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඒ சாපේ අපිට තියෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒක අපේ අවසනාව රටේ අවසනාව කියලා අපි හිතමු. දැන් සුනිල් ආරියරත්නයන් ඒ පවන ගීතාවලියේ ඔක්කොම තියෙන ගීත මේ විරෝධාකල්ප ගීත මේ ගීත අද අපිට වැඩි ඇහෙන්නේ නැති එකත් අපිට ප්‍රශ්නයක් හරිනම් ඇහෙන්න ඕනේ නෝ වැඩි වැඩියෙන් ඇත්ත කතා කළොත් එදා අතුණු ඉරණම ඒකයි එක්තරා අම්මා කෙනෙකුට තමන්ගේ පුතා අහිමි වෙලා එයාය කියනවා මගේ පුතා අරගෙන යන්න මගේ පුතාට දසවල් දීලා මරන්න දිකටු අනින්න ඇඟිලි තලන්න හැබැයි මගේ පුතා වීරයෙක් හැටියට මිය ගියේ ඒ වගේ පුතුන් තව බිහි වේවා මේ ලෝකේ ඒ වගේ පුතුන් තව බිහි වෙන්න මේ අම්මගේ ප්‍රාර්ථනේ අම්මා මේ වෙන මොකවත් කියන්නේ නැහැ නේ අඬන්නේ නැහැ අම්මා කියන්නේ අරගෙන පලයලා මරාපල්ලා කමක් නැහැ හැබැයි මගේ පුතා මැරුවට ඒ වගේ පුතුන් තව බිහි වෙනවා බිහි වේවා මම කිරි අම්මා හැටියට ඒ දරුවන් බලා ගන්නම් කියලා කියනවා මේක නන්දා මාන්නියගේ ආචාර්ය ශාරද නන්දා මාන්නියගේ අර විප්ලවීය හඬින් ගායන ගීතයක් මේක අපි හොල්ලපු ගීත මෙව්වා ඒ කාලේ ඇත්තට මේ වගේම වෙන්න ඇති මේකෙන් ආభాසි අරගෙන වෙන්න ඇති මම ගීතාවලියක්ලා සූර්යකන්ද කියලා සූර්යකන්ද ගීතාවලිය ඒකත් ඒ තරම්ම සමාජගත වුණේ නැහැ ඒ දවස්වල නම් ඒක මැතිවරණ වේදිකාවේ විරඳ භාණ්ඩයක් කරගත්තා ඒ වගේට මැතිවරණය නමුත් ඒ ගීතාවලිනුත් මම කිව්වෙත් මෙන්න මේකම තමයි මේ සුනිල් ආරත්නයන් මට වැඩි ප්‍රබලව මට කලින් මේක සමාජගත කළා නන්දා මාලිනීගේ තමන්ගේ පුතා ඇදගෙන යනකොට ඇදගෙන ගිහිල්ලා මරලා දාපු පුතා ගැන වේදනාවෙන් ගායනා කරන ගීතයක් මේකේ ජාතියක් වෙනුවෙන් රටක් වෙනුවෙන් પરම්පරාවක් වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක් හැටියට තමයි මම සලකන්නේ දොළොස් මහේ පහණෙන් කවි එළිය ලැබපු බුද්දාස කලප්පත්ති කවීන්ද්‍රයාගේ 10 වෙනි කවි පියවර තමයි පසලොස් පැය පියුම් විලේ
නිර්මාණ මතු කරමින් ඊටාම ලස්සනට තියුණු ਵਿਚාර බුද්ධියකින් අර පියුම් මත ඇවිද යන කවි පරම්පරාවක් බිහි කරන්නට ඔහු හැම මොහොතකම උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මේ පියුමක් වගේ මේ මඩ අස්සෙන් මතුවලා එන මේ කවියොන්ට ඒ දෙන ජීව ශක්තිය උපහාරයක් කොට කෘතවේදීත්වය සහිතව සිහිපත් කරමින් අපි යන අටවෙනි කවියේ අටවෙනි ගීතය. සැලැති බබල් රෙදි සෝදනකොට ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි බබල් රෝස සුවඳයි. සම්ප්‍රදාය මත ගල් වෙලා ඉන්න සමාජයක් තියෙනවා නම් ඉක්මනින්ම සිද්ධ කරන්න ඕන සාහිත්‍ය සේවනය සිද්ධ කරන එහෙම නැත්නම් සාහිත්‍ය සේවනය කරන මිනිසුන් ප්‍රමාණාත්මකව වැඩි කරන්න ඕන. කෙවි මේ පුරුද්ද ඒ සමාජයට මතු කරන්නට ඕන. මොකද රටක ජීවත් වෙන මිනිස්සු රටවැසියෝ තර්කය බුද්ධිය ඇති අය වුණොත් තමයි සමාජය ප්‍රශ්න කරමින් ජීවත් වෙන්නේ. ඒ නිසා සමාජ ප්‍රශ්නකාරක බව ඇති කිරීම තමයි ගොඩක් වෙලාවට කවියන් විසින් සිදු කරන්නේ. ඉතින් එහෙම හැම මොහොතකම පවතින මොහොත එහි තියෙන අනියත බව සහ අවිශ්වාසය ප්‍රශ්න කරපු විශිෂ්ට තවත් කවියෙක් ඔබ අපිට මුණගස්වනවා නවවෙනි කවියේදී. පරාක්‍රම කුඩිතුවක්ක ඔබ කිව්වා හරි. සමාජය තුළ සානුකම්පිතව
බලලා සමාජය දෙස දයාබරව බලලා සමාජයේ ප්‍රශ්න නිර්මාණාත්මකව ඉදිරිපත් කරන ප්‍රබල කවියෙක් තමයි පරාක්‍රම කොටිතුවක්කු කියන්නේ. දැන් වජිර මේ අපේ රටේ තියෙන අවාසනාවන්තම අර්බුදයනේ මේ ජනවාර්ගික අර්බුදය කියන එක. අපිට මේ පුංචි කාලේ ඉඳලාම අපිව දාලා තියෙන්නේ මේ වැරදි තැනකටනේ. දැන් මට මතකයි මගේ ප්‍රාථමික අධ්‍යාපන සමයේ ඉඳලා මම අපේ ගුරුවරුන් දොස් කියන නෙවෙයි මට අනෙක් ශිල්ප සතර දීපු ගුරුවරු ඔක්කොට මම නමස්කාර කරලා වඳිනවා මට අධ්‍යාපනය දුන්නාට. නමුත් ඒ අධ්‍යාපන රටාවේ තිබුණු වරදක් නිසාද මන් දන්නේ අපිට දීලා තිබුණ වැරදි චිත්‍රයක්. සිංහල ජාතිය උතුම්ම ජාතිය, හරි, බුද්ධාගම උතුම්ම ආගම, ලංකාව ලෝකයේ උතුම්ම රට, අපි එහෙම කිව්වට කමක් නැහැ. නමුත් අපි ඒ වෙනුවෙන් පෙනී සිට අනිත් අය හෙලා දකිමින් අනිත් අයත් සමග සටනට පොළඹවනවා නම් දැන් මම සිංහල ජාතිය තමයි ලෝකයේ උතුම්ම ජාතිය, අනෙක් සියලුම ජාති මගේ ජාතියේ යටයි, මගේ ජාතිය වෙනුවෙන් මම තවත් කෙනෙක් වෙනුවෙන් සටන් කරන්න පුළුවන්, මරන්න පුළුවන්, මරාගෙන මැරෙන්න පුළුවන් කියලා උගන්වනවනේ. ඒක වැරදීනේ. නමුත් ඇත්තටම අපේ යුගයේදී ඕක වුණා. මට මතකයි මම අර කවි ලියන්න පුරුදු වෙන කාලේ මම පාසල්ලේ මං හිතනවා මම ඔය 7-8 වගේ ශ්‍රේණි වල ඉන්නකොට මම කවි පන්තියක් දීව මතකයි මේ දෙමළු පෙතිගහලා මෝදට දාලා අපේ රට තනි සිංහල ජාතියක් කරනවා කියලා. මම ලියපු කවියක් තියෙනවා, තාම මගේ ළඟ ඕක තියෙනවා. මම දැන් ඇත්තටම මට හිතෙනවා ඇයි අපිට එහෙම වුණේ කියලා. ඒ අපිට දීලා තිබුණු වාතාවරණය අනුව ඒක එහෙම කොච්චර වැරදි චිත්‍රයක්ද කියලා. ඒ වැරදි දේශාභිමානේ, වැරදි ආගමනුලා ආලේ, එතකොට වැරදි සංස්කෘති කාලේ මේවා තමන්ගේ දෙයට තමන් ආදරයට කරලා කමක් නැහැ. නමුත් තව කෙනෙක්ට තියෙන අයිතියක් නැති කරගෙන තව කෙනෙක් හෙලා දකින්න යන්න මේක තානන්නේ. දැන් මෙන්න මේක අපේ නිර්මාණකරුවෝ ස්පර්ශ කළා. මේ සුනිල් ආරත්න මහාචාර්ය සුනිල් ආරත්න මේක කළා පවනෙත්. මේ 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 ජාතිවාදයේ හෙලා දකින්න එකක් ගැන බමුණොද සුදානොද දුදානොද මොක්කුද කියන එවුන් ඔක්කොම එකයිනේ කියන එක මහාචාර්යතුමත් කිව්වා. පරාක්‍රම කටයුතු කවියත් එතුමාගේ මේ සංසාරයට මං ආසයි කියන පොතේ ලියනවා නොදනිත් දරුවන් ඇකේන් වැටුණා කියලා ලස්සන කවි පෙළක්. මේකේ කියවෙන්නේ මේ අපිට වෙලා තියෙන මේ අපි කතා කරන මේ ජාතිවාදී වින්නැහිය අපිට වැරදියට දීලා තියෙන එක. පරාක්‍රම කටයුතු කියනවා කුස ඔත් දරු දෙදෙනෙකි ලක් අම්මා, ලක් අම්මට දරුවෝ දෙන්නෙක් හිටියලු. සිහලත් දෙමලත් දෙපුතුය පෙම්මා. දෙතනත් සමසම සේ කිරි දුන්නා, නොදනි දරුවන් ඇකේෙන් වැටුණා. අර මුතුලේ වචනයකුත් මෙයා පාවිච්චි කරනවා මෙතන. මේ පාවිච්චි කරලා අර තමන්ගේ දරුවෝ දෙන්න ඇකේෙන් වැටිලා මේ අම්මගේ. මේ අම්මට දරුවෝ දෙන්නයිනේ සිංහල සහ දෙමළ. ඔවුන් නොදන්නේම නැහැ ඇකේෙන් වැටිලා. බසකුත් ඇතිමුත් ගෞරව පිනිසා දෙමළත් ලියනට ඉඩ නැත සලසා. සිතුවත් උන් මේ මෞබිම කියලා උතුරත් දකුණත් දෙරටම නැතුවා. සමහර දෙමළ අය දැන් අපිට ගම්මුක මධ්‍යම කඳුකරේ හිටින වතුකම්කරුව උන් එක කාලෙක තිබුණා, උන්ට පුරවැසිකමක් නැහැ, නිකන් මේ රටේ ඉපදිච්චලා මේ රටේම අය. නමුත් උන්ට භාෂාවකුත් නැහැ, ඡන්ද බලයකුත් නැහැ, පුරවැසි බලයක් නැහැ. ඒක ගැන තමයි මෙයා මේ ලියන්නේ. උතුරත් දකුණත් දෙරටම නැතුවා. වත්තෙන් අඩවැටුපකි දෙන අතට ලැයිමෙන් ඉන්නේ දැසිදස් ලෙසට. සිටිතත් ඉවසා වැඩටම නැසුනා, නොදනිත් දරුවන් ඇකේෙන් වැටුණා. කොතනත් පර දෙමලා හඬ නැගුණා, නැවතත් ගිරිඳැල් වැදුනා. පින්වත් සිහලුන් මේ දැක ඇඬුවා, නොදනිත් දරුවන් ඇකේෙන් වැටුණා. ඔබටත් අපටත් වෙහෙසක් කුමටා, හඬලත් ඒ දන නැතිවම දැයටා. දකුණත් උතුරත් පාලම බිඳුනා, නොදනිත් දරුවන් ඇකේෙන් වැටුණා. උතුරු දකුණු පාලම බිඳුණනේ. දැන් එහෙම දැන් ඇත්තරම දැන් අපි බැලුවොත් එහෙම අපේ රටේ ඉපදුණු ඕන කෙනෙක් අපේ රට වැසියුනේ. අපි සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද වෙනත් ජාති වර්ගයාද ඒ මොනවා වුණත් මේ මහ පොළොවේ ඉන්න මිනිස්සුනේ. දැන් මගේ ධර්මය නම් මගේ ධර්මය නම් වජිර මේ මහ පොළොවේ ජීවත් වෙන එක ජාතියයි. ඒ තමයි මනුස්ස ජාතිය. මනුස්ස ජාතිය කියපුවාම අපි සිංහලද දෙමළද ඉංග්‍රීසිද ලන්සිද බර්ගද පෘතුගීසිද ඒවා වැඩක් නැහැ. ඔක්කොම එකයිනේ.
අපිට දීලා තියෙනවා මේ ඕනම රටක මේක අපේ රටේ විතරක් නෙමෙයි අපේ රටේ වැඩි දරුණු තියෙනවා වෙන රටවල වල තමන්ගේ ජාතිය තමන්ගේ රට වෙනුවෙන් අනිත් රටවල් විනාශ කරන සංස්කෘතියක් නේද තියෙන්නේ ඔය ලෝක යුද්ධ ඇති වෙන්නෙත් එහෙමනේ දැන් හිට්ලර් හිතුවෙත් එහෙමනේ ජර්මනිය ඉන්න ඕනේ මේ ජර්මන් ජාතික පමණයි කියලානේ ඉතින් ඇයි මේ ජාතිවාදී කොහෙන්ද එන්නේ මේ වැරදි ආකල්ප තමයි මේ අපිට දෙන මේ ඔක්කොම මිනිස්සු මේ මහවලු බෙදාගෙන ඉන්න ඕනේ කියන ධර්මයේ දුන්නා නම් එහෙම මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ අපිට වැරදි විදිහට උගන්නලා දැන් බලන්න සිංහල සිංහල පාසල් කියලා තියෙන සිංහල පාසල් වලට දෙමළ ළමයි ගන්න නැහැ. දෙමළ පාසල් වලට සිංහල ළමයි ගන්න නැහැ. මුස්ලිම් පාසල් කියන්නේ මුස්ලිම් දරුවන්ට. අපිට වෙන වෙනම උගන්වන්නේ. වෙන වෙනම උගන්වලා තමන්ගේ ජාතිය වෙනුවෙන් තමන්ගේ ආගම වෙනුවෙන් තමයි ඔය පුරුදු කරන්නේ සටන් කරන්නේ. මේ ක්‍රමයේ වැරදි. මේ ක්‍රමවේදය ඇත්තම මිශ්‍ර වෙන්න ඕනේ. මම දන්නේ නැහැ. මම නම් යෝජනා කරන්නේ ලංකාවේ කිසිම පාසලක් ජාතියක් ආගමක් භාෂාවක් පදනම් කරගෙන පිහිටිය යුතු නැහැ. පාසල් විවෘත කරන්න ඔක්කොටම. එතකොටනේ මිශ්‍ර වෙන්නේ. දැන් මට මතකයි මගේ පාසලේ මම සාමාන්‍ය පෙළ උසස් පෙළ කරනකොට නාර්මල් මයිරපාදී මට මගේ පන්තියේ හිටිය මුස්ලිම් ළමයි දෙමළ ළමයි ඉතින් අපි හොඳ මිතුරුනේ දැන් අපිට බලන්නකෝ දැන් මේ අපිට උනත් අපිට මුස්ලිම් මිත්‍රයෝ නැද්ද දෙමළ මිත්‍රයෝ නැද්ද කොච්චර හොඳද මොකද අපි අතරේ ඇසුරක් තියෙන නිසා ඒක ගොඩ නැගෙනවා දැන් නමුත් අපිට ඒක ගොඩ නැගෙන්න ඉඩ දීලා නැහැ මුලින් ඉඳලා අපි පුරුදු කරලා තියෙන වෙනමනේ සිංහල බෞද්ධ පාසල් වෙනම කතෝලික පාසල් වෙනම ආගම් ගැටුම එතන ඉස්ලාම් ආගම් වෙනම ඉතින් මෙන්න මේක තමයි මේ පරාක්‍රම කොළිතුවක්ක කවියා කියන්නේ මේ අපේ අම්මට දරුවෝ දෙන්නේ කිරියා. ඔහු අරගෙන තියෙන සිංහල සාධ්‍යමල ඉතරයි මෙතන මුස්ලිම් බර්ගර් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අරිට වැඩි මහා ජාතින් දෙක ඒකනේ සිංහල දෙමළනේ ගැටුම තිබුණේ එතරනේ ලොකුවට. තවත් වෙන ගැටුම් ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ කාලේ තිබුණ එක දැකලා ඒකෙන් කම්පැනිට පත් වෙච්ච පරාක්‍රම කොළිතුවක්ක කවියා ලියන්නේ නොදනි දරුවන් ඇකේන් වැටුණා. ඒ අම්මා මේ දරුවෝ දෙන්නම එකම තනේ කිරිපුවාගෙන හිටපු මේ දරුවෝ ඇකේන් වැටුණා. කියලා තමයි කියන්නේ මේ සිංහලද දෙමළද කියලා අපි යැපෙන්නේ ගැටෙන්නේ මරාගන්නේ මොකටද කියන එක තමයි පරාක්‍රම කොළිතුවක්ක කවියා කියන්නේ. දැන් මේක මගේ නිර්මාණ වුණොත් මම ඉදිරිපත් කරනවානේ. සරෝජා චිත්‍රපටිය ගැන වජිර කිව්වානේ සරෝජා පුංචි සුරංගනාවි මේ කවි මේ චිත්‍රපටිය වුණොත් මම කියන්නේ මේ මොකටද අපි මේ මිනි මරාගන්නේ එකම જાතියක් නේද කියන එක තමයි මම විවිධ දොරටු වලින් ඇතුළලා දෙන්නේ. හැම චිත්‍රපටයකම වගේම කොහේ හෝ තැනකින් මේ කතාව ඇතුල් කරනවා. ඔව්. හැම චිත්‍රපටයකම වගේ කියන්නේ මේ අපිට මේ මනුස්ස જાතිය කියලා කියන සංකල්පය තමයි හැම චිත්‍රපටයකම වගේ අපිට දෙනුනේ. ඒක තමයි. ඒක තමයි. ඒ හැම එකම තියෙනවා අත්‍තරම දැන් අපි ගම්මුකෝ දැන් සිරිරජසිරි ගත්තත් එහෙම ඒක ගමේ ළමයාද නගරේ ළමයාද කියලා නෑ ඔක්කොම ළමයි. සමනල තටු ගත්තොත් වීදි දරුවෙක්ද මන්දිරයේ කියන දරුවෙක්ද කියලා නෑ ඔක්කොම එකයි. ඒක තමයි මනුස්සකම කියන එක තියෙන්න ඕනේ. ධම්මගේ අලුත්ම චිත්‍රපටිය සුනාමි. සුනාමි විනාශ වුණානේ කොරෝනාවට අහුවෙලා. ඒක වෙන කතන්දරයක්. ඒ සුනාමි චිත්‍රපටියෙන් මම කියන්නේ මේ ජාතිවාදී කියන එක බොරුවක් කියන එක. කියන්නේ සුනාමි කොරෝනා වුණා. සුනාමි කියන්නේ ව්‍යසනයක් නේ. කොරෝනා කියන්නේ තියෙසනයක් නේ. ඒ අර සුනාමි මගේ චිත්‍රපටිය කොරෝනා වීසනේට ආවුණා. ඒක කිමකෝ කමක් නැහැ. මේ චිත්‍රපටියනොත් වජිර මම කියන්න යන්නේ මේ ජාතිවාදී කියන එක අනවශ්‍ය අපිට අයිති නැති ව්‍යසනයක් කියන එක. දැන් සුනාමියට අහුවෙලා ළමෙක් වැරදි පවුලක හැදෙනවා නම් ඒගොල්ලන්ගෙත් ළමයෙක් නැති වෙලා අවුරුදු දෙකම මාර්ග පොඩි දරුවෙක්නේ වැරදි පවුලක හැදෙනවා නම් සිංහල බෞද්ධ දරුවෙක් හැටියට ඒ හැදෙන්නේ ඇත්තටම දෙමළ ළමයෙක්. ඉතින් පස්සේ ඒ ළමයි හොයාගෙන ඇවිල්ලා අම්මලා තාත්තලා මේ DNA චෙක් කරලා හරමේ හරියට හොයාගෙන නඩු මාර්ගයෙන් විසඳුවාට පස්සේ අර ළමයා ගැන හිතන්නකො ළමයාගේ මානසිකත්වේ එයා 72 වයසේදීනේ සිංහල බෞද්ධ ළමයෙක් හැටියට හැදෙන්නේ. නමුත් පස්සේ එයාට හම්බ වෙනා නියම මේ ජීව විද්‍යාත්මක අම්මයි තාත්තයි. එතකොට එයාගේ ප්‍රශ්නේ තමයි කවුද? මම කාගේද? මම සිංහලද දෙමළද? මම බෞද්ධද හින්දුද? ඒ ළමයාගේ ප්‍රශ්නය ඒ ළමයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපේ ජාතියේ ප්‍රශ්නේ. මේක මේ මහ පොළොවේ ප්‍රශ්නේ. අපි අපි අපිට ජාතිය කියන එක අපි ඉල්ලගෙන ආපු ගන්නේ නෙමෙයිනේ. අපේ අම්මයි තාත්තයි සිංහලින්ද මම සිංහල. අපේ අම්මයි තාත්තයි බෞද්ධින්ද මම බෞද්ධ. නැත්නම් මම මේ බුද්ධ ධර්මය ගැන පැහැදීමක් ඇති වෙලා හිටන් මේ බෞද්ධ වුණා නෙමෙයිනේ. ඕනම කෙනෙකුට ආගම ලැබෙන්නේ අම්මගෙන් තාත්තගෙන්. ජාතිය ලැබෙන්නේ අම්මගෙන් තාත්තගෙන්. එහෙම නැහැ. මේක එකයි. ලෝකේ තියෙන එක ජාතියයි. මනුස්ස ජාතිය. ලෝකේ තියෙන එක දහමයි. සබා දහම. ඔය මොන ධර්මයේ තිබුණත් මොන දේශනා තිබුණත් සබා දහම කියන එක තමයි පොදු දහම. සබා දහමයි මනුස්ස ජාතියයි දෙකත් එක්කලා අපිට මේ මහපුළුවේ ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි ප්‍රාර්ථනා කරන ජාතිය සහ දහම. මෙන්න මේ තේමාව තමයි මගේ නිර්මාණයක් අර ඔබ ප්‍රතික්ෂේප කරන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාගේ වචනයක් මේක මේ හිරුණි නිමේෂිකා කියන
තමා ගායිකාව ගායනා කරන්නේ ආචාර්ය රෝහණ විරසිංහ සංගීත සැපුවේ මේ ගීතේ මම කියන්න හදන්නෙත් ඔන්නෝයි මම කියන දහම තමයි මේ ලෝකයේ ජාතිය ආගම කියන එක අපි කාටත් පොදුයි අපි ඔක්කොම එක ජාතියක් අපි කාගේද අපේ ආගම මොකක්ද කියලා අපි දන්නේ නැහැ මේ පුංචි දැරිය අහන ප්‍රශ්නය මේ මුළු ලෝකේ මේ ජාතිවාදයේ ආගම්වාදයේ වෙනුවෙන් සටන් කරන හැමෝගෙම අහන ප්‍රශ්නයක් හොඳයි අපි 70 දශකයේ විප්ලවීය කවියා ලෙසින් කවිමග සුපුෂ්පිත කරපු දේදුන්නක් වගේ හැමදාම විවිධ වර්ණගත කවියලි සමාජගත කළ පරාක්‍රම කොඩිතුවක් වූ කවියා කියවා එනවා නමමිනි කවියේ නමමිනි ගීතය සිංහල භාෂාව කියලා කියන්නේ ජීව භාෂාවක් කලක් යනකොට මේ භාෂාව විකාශනය වෙනවා අපි අතීතයේ රසවින්දි භාෂා ගුණය ටික ටික වෙනස් වෙමින් යනවා සාමාන්‍යයෙන් මේ දුරාව බෝධ විය හැකි තැන් වඩාත් සුබෝධ ලෙස අවබෝධ කිරීම සඳහා අර්ථ සැපයීම අතීතයේ සිට සිද්ධ වුණා පැහැදිලි කිරීම අතීතයේ සිට සිද්ධ වුණා අද
ආචාර්ය සෝමරත් දිසානායකයන් කවි තෝරනකොට මේ විවිධ තැන්වල යන ගමනේදී ඒ වගේ මේ අවබෝධය පිණිස දීර්ඝ විස්තර සහිතව ඒ වගේම වෙනත් ඉන් සොයා ගිය කවි රටා අතර අපි සැරිසැරුවා ඒ වගේ තවත් පියවරක් 10 වෙනි පියවරේදීත් අපිට මුල ගැහෙනවා වජිර අපේ ජන කවි කදාපු අපේ ඒ අපි නම් නොදන්නා සඳහනක් නැති ජන කවියෝ මහා කවීන් ඇත්තටම ඔවුන්ගේ උගේ භාෂා විලාසය සරල භාෂාව වුණාට ඔවුන් සමහර වෙලාවට ඉදිරිපත් කරන දර්ශනය අපේ මහා කවීන් ඉදිරිපත් කරන දර්ශන වලට හුඟක් සමානව ඉදිරිපත් කරනවා ජන කවියා තමන්ගේ අනුභූතින් හොයාගත්තේ මේ මේ පුස්කොළ පොත් කියෝලා මේ පුස්තකාලවලට ගිහිල්ලා ආචාර්ය මහාචාර්ය උපාධි අරගෙන නෙවෙයි එදිනෙදා වැඩ කරනකොට තමන්ට දැනෙන දේවල් තමන්ට පෙනෙන දේවල් තමන්ගේ කුඹුරේ හේනේ පැලේ හමු වෙන දේවල් තුලින් ඔවුන් නිර්මාණ කළා කවි නිර්මාණ කරන්න පුළුවන් අය සමහර කවි නිර්මාණ බලනකොට දැන් මේ මේ අපි නොදන්නා යුගයක ලියවිච්ච කවිනේ ලිව්වේ කවුදවත් දන්නේ නැහනේ මේවා මේ මුඛ පරම්පරාවෙන් එනවා මිසක් මේවා ග්‍රන්ථාරූඪ වෙලත් නැහනේ ඒ වගේ තව කොච්චර දේවල් අපිට අහිමි වෙලා ඇද්ද එහෙම කවි සමහර ඒවා හොයාගෙන යනකොට ඔවුන්ට ඒ නිර්මාණ ශක්තිය ආවේ කොහොමද කියලා පුදුම එළවන සුළු ඒවා තියෙනවා දැන් අපේ මේ හරි අසාධාරණයි ඕන්නර මේ ජන කවි කොටට තල්ලු කරන එක නේද ඒක ජන කවි ඒක තමයි ජන කවි කියලා නිකන් ඒකට අවතක් සේරු කරන එක නම ලියන්න පුළුවන් කමක් තිබ්බනම් ඒ කාලේ මුද්‍රණ ශිල්පයේ දියුණු වෙලා තිබ්බනම් නමින් ඒවා ලියා තිබුවා නම් ඔවුන් මහා කවියෝ විදිහට සලකන ළමාට කවුසිලිමින් නොවෙන්න පුළුවන් මහා කවි මේ එහෙම එතකොට අනිත් එක තමයි ඔවුන්ගේ ඒ කවි තුල ඔවුන්ගේ එදිනදා ජීවන රටාව පිළිබිඹු වෙලා තිබුණා. දැන් කරත්තයක් එළවන එක්කෙනෙකුට කරත්ත කවියක් කියන්නේ නිකම්ම මේ පද හතරක් ගලපලා නිදිමත යන්නම නෙමෙයි. නිදිමත යන එකත් එක දෙයක්. නමුත් ඒ තුලින් ඔහු කතා කරන වෙන දෙයක්. ඒ කරත්තය දින ගොන් දෙන්නට කතා කරන දරුව දෙන්නෙකුට වගේ. ඔවුන්ට සලකනවා, ඔවුන්ට කණ්ඩ බොණ්ඩ දෙනවා, වතුර දෙනවා. ඒ වගේම තමයි පතලක වැඩ කරන එක්කෙනාට ඔහුගේ ජීවිතයේ තියෙන භයානකකම. ඒතොර පතලේ වැඩ කරනකොට ගෙදර ඉන්න අඹදරුව සිහි වෙන එක. ඒ වගේ තමයි අස්මරන්නේ ගියොත් මේ මෝදර ගියාම ජීවිතේ පරදුවට තියලා ඔහුගේ ජීවිතේ ඔරුකාරයේ ගඟහරහා පදින මේ විදිහේ හැම කෙනෙකුගෙම මේ ජීවන දෘෂ්ටිය තුලින් සමාජ විග්‍රහයක් කරනවා. දැන් මේ මම ඊළඟට ගන්න තෝරන කවිය ඒක නිකන් ඒකෙන් කරන සමාජ විග්‍රහයක් තියෙනවා යටිපෙළේ. දැන් හිතන්නකෝ ගමක පාළු පාරක අම්බලමක තරුණෙක් ඉන්නවා තනියම. ඉන්නකොට ඔය හරහා එන යනවා තරුණියක් ඒත් තනියම කොහොම හිටියද අද ගියානම් එහෙම පාළු වෙලාවක මේ ගොම්මන් වෙලා ඉර බහගෙන ඉලායි ලස්සන ගෑනු ළමෙක් එනවා හොඳ හැඩි දැඩි ඉලන්දාරියෙක් අම්බලමක තනි වෙලා ඉන්නවා මෙතනින් යනකොට බොහොම දේවල් වෙන්න පුළුවන් නේද නමුත් මේ මේ කවිය තුලින් මේ කවියා ඉදිරිපත් කරන්නේ ඊට වඩා ශිෂ්ට සම්පන්න දෙයක් මේ තරුණයා යෝජනා කරනවා තරුණියට මේ ඇයි මේ වෙලාවේ තනියම යන්නේ මේ ඉර ගුම්මන් වෙලාවේ ඇයි මේ මේ නෙරිය උස්සගෙන යන්නේ හරි එතකොට මේ ඇයි මේ මේ අනිත් එක තමයි මතක තියාගන්න ඒ කාලේ මේ තරුණ තරුණියෝ මේ ඇඳුම් ඇඳි නැහැ උඩුකය වහලා ඒක අපි දැනගන්න ඕනේ උඩුකය වහලා ඉන්න එක ඒ තරම් අසභ්‍ය දෙයක් හෝ මේ 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 සමාජයේ ප්‍රතික්ෂේප කරන දෙයක් හෝ නෙවෙයි ඇත්තටම අපි පරණ ওই පින්තූර දැකලා තියෙනවා මේ උඩුකය වසා සිටීම පියයුරු කියන්නේ පයෝදර කියන්නේ මේ මේ එහෙම සංගවා ගත යුතු ශරීරාංග නොවන විදිහට තමයි ඒ කාලේ සැලකුවේ ඒ කාලේ තරුණියෝ උඩුකය නිර්වත්ත හිටියේ ඒ කාලේ ඉපදුනා නම් කියලා හිතනවා දැන් එතකොට මේ තරුණයා මේ තරුණ දිහා බලනකොට මෙයා උඩුකය වහලා සලුවකේ එන්නේ සාමාන්‍යයෙන් දකින්න දෙයක් නෙමෙයි එතකොට මේ නෙරියක් ටිකක් උස්සලා අල්ලගෙන නෙරිය කියන්නේ ඇඳගෙන ඉන්න මොකක් කරේ කීතර නිර්ධාරියෙමකෝ මේක දිහා බලගෙන මේක විග්‍රහ කරනවා අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ මොකද මේ නෙරිය එක අතකින් අල්ලාගෙන ඕක අල්ලාගෙන ඉන්න ඕනේ නෑනේ එතකොට වසාගෙන දෙතන සලුවෙන් කිම්ද නගෝ ඇයි මේ පියරු වහගෙන ඉන්නේ එයාට ප්‍රශ්නයක් ඒවා අනිත් එක මේ හැන්දෑ වෙලාවේ හිමියෙකු නැති ගමන් තනි මග කිම්ද නගෝ ඇයි මේ කවුරුත් නැති මිනිස්සෙක් පිරිමියෙක් නැතුව ඇයි මේ වෙලාවේ තනියම ඉන්නේ කියලා අන්තිමට යා යෝජනා කරනවා අම්බලමේ ඉඳලා අපි යන්න නගු. ඒක ටිකක්
ශෘංගාරාත්මක යෝජනාවක් තමයි. හැබැයි එයා බලාගෙන ඉඳලා හැංගිලා ඉඳලා මේ ළමයාගේ ඇඟට පැනලා අම්බලමට දාගෙන මෙයාව දූෂණය කරනවා වෙනුවට එයා කලේ බොහොම ශිෂ්ට සම්පන්න යෝජනාවක්නේ. යෝජනා කරන්න ඕනේ කෙනෙකුට අයිතියක් තියෙනවා. දැන් මට යම්කිසි මේ මේ කාන්තාවකට මගේ ප්‍රියමනාපකමක් තියෙනවා නම් මගේ ඇඟීම් ප්‍රකාශ කරන්න යෝජනා කරන්න මට අයිතියක් තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන එක එයාගේ වැඩ. ප්‍රතික්ෂේප කළාට පස්සෙත් ගිහිල්ලා ඊටම බලහත්කාරකමක් කරනවා නම් අන්න වැරදි. ඒක දූෂණයක්. එහෙම නැතුව දෙන්න කැමැත්තෙන් මොනවා හරි වෙනවා නම් එහෙම මේ සමාජ බැඳීම්, සංස්කෘතික බැඳීම්, ආගමික බැඳීම්, නීති රීති මොනවා තිබුණත් එහෙම ඒක මනුස්සකමට විරුද්ධත්වයක් නැති හැටියට තමයි අපි සලකන්න ඕනේ. ඉතින් මේ ඉදන්දාරියත් ඒක තමයි කරන්නේ. මේ තරුණියට යෝජනාවක් කරනවා බොහොම ශිෂ්ට සම්පන්න විදියට. තරුණියත් ඒකට උත්තර දෙනවා. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා. හරි මේක උස්සගෙන එන්නේ මේ වෙනෙහිකට නේ මඩ තැවරෙන හින්දා. පසාගෙන දෙතන බිලිදුගේ කිරි හින්දා. පොඩි එකාට කිරි දෙන හින්දා මේක වහගෙන ඉන්නේ නැත්නම් මේක වහන්න ඕනේ නැනේ. බාලමස්සිනා පස්සෙන් එන හින්දා අන්න එතන ඉතින් හිර වෙන තැන. බාලමස්සිනා එනවා පස්සේ මම තනියම නෙවෙන්නේ. වැඩි ඉතිල්ලන් දාන්න එන්න එපා. යන්නම් අයියන්දි ගමරට දුර හින්දා. අයියන්දි ගිහිල්ලා එන්නම් ටිකක් දුර යන්න තියෙනවනේ කියලා කියන්නේ. බොහොම ශිෂ්ට සම්පන්න විදියට එයා උත්තර දෙනවා. ඉතින් ළමයා නිරුප්‍රද්ධිතෝ යනවා. ඒකෙන් අපිට පිළිඹු වෙනන්නේ සමාජයේ තිබිච්ච හැදියාව. අර ළමයාගේ යෝජනාවක් තිබුණා, යෝජනාව කළා. මෙයා ඒක බොහොම ශිෂ්ට සම්පන්න විදියට ප්‍රතික්ෂේප කළා. එයා ගියා. එතකොට ඒ කවිය සුන්දර ජන කවියක් වුණාට ඒකෙන් දෙන ඒ කාලේ සමාජය හොඳයි. අර ළමයා යෝජනාවක් කළා. එයාගේ තියෙන ඉලන්දාරිකම. හැබැයි මේකට ලියවෙන ටීකා සීපදය වෙන අර්ථයක්. අර නෙරිය උස්සගෙන එන එකට මම අහනවා. ඒක ලිව්වෙත් මම කියන්න එපා. ඒ අහනවා මේ නෙරියට මඩ තැවරෙන හින්දාද, තුත්තිරයන හින්දාද, නැත්නම් කකුල ටිකක් පෙන්නලා මාව කුලප්පු කරන්න හිතිලාද, අල්ලාගෙන නෙරියාතකින් කිම්ද නගෝ. හරි වසාගෙන දෙතන සලුවෙන් කිම්ද නගෝ කියන එකට කියන්නේ ඇයි මොකෝ වහගෙන ඉන්නේ? මොකද මදුරුව කන හින්දාද, පිනි බාන හින්දාද, පිනිහිරිකට වැදෙන හින්දාද, වසාගෙන තලුව මොකද කියලා. එතකොට මේ ගොම්මන් වෙලාවේ තනියම යනවද? හරි හොල්මන් අවතාර තියෙන්න පුළුවන්, සතා සර්පය තියෙන්න පුළුවන්. එමනවනත් කාන්නේ අම්බලමේ අපි ටිකක් ඉඳලා යම්ද නගෝ, මන්නම් කැමති, ඔයත් කැමති නම් ඉඳලා යම් කියලා තමයි යෝජනා කරන්නේ. ඒකට ළමයාගේ දෙන උත්තරේ අනුව තමයි ඒක තමයි ජනකවිය. මේකට ඉතින් මම පොඩි අපේ තියෙන ටීකා සීපද අර්ථයට පොඩි අර්ථකථනයක් දීලා තව ටිකක් සුන්දර කරලා මම දැකපු චිත්‍රය මවල තමයි මේ ගීතේ තියෙන්නේ. ටීකා සීපදයට තව පොඩ්ඩක් එකතු කරලා තියෙන ජනකවියට. හොඳයි. ඔය අටුවාචාරින් වහන්සේලාගේ ගමන් මගේ ඔය ටීකා කියන වචනේ අපිට හම් වෙනවන්නේ ටීකා නේද? අටුවා ටීකා ටිප්පණි කියලා. අටුවා ටීකෙන් ටිප්පා. ඔව්. අද කවි 10 අටුවා ටීකා ටිප්පණි එක වහගත්තා. ඒක හරි. ඒ නිසා විවිධ සාහිත්‍ය රස මතක අවස්සාලමින් අද කවි 10 තෝරන්නට පැමිණි අර මා කැමැතිම ගීත රචකයා, මා කැමැතිම කවියා සහ කැමැතිම අධ්‍යක්ෂවරයා අවසානයේ කියන්නේ පහද ඒක කැමැති. ඒක කැමැති. අර කවියා විනාශ කළාට තරහක් නැහැ. තරහක් නැහැ. දැන් මොකද ගීත ටිකක් අද ඇහුවනේ ඒ නිසා. ආචාර්ය සොමරත් දිසානායක ප්‍රවීණයාට ආයුබෝවන්, බොහොම ස්තුතියි. ආයුබෝවන් වජිර. බොහොම වැදගත් වැඩසටහනක් මේ වැඩසටහන නොරදවා මාත් බලනවා. මේකෙන් ගීත ගැන අපි දැනගන්නවා. අලුත් ගීත අලුත් විදිහකට රස විඳින්න පුරුදු වෙනවා. ඒක තමයි මේ වැඩසටහනේ තියෙන වැදගත්ම දේ. මේක දිගටම පවත්වාගෙන යන්න. හොඳයි. බොහොම ඒ වගේම අද ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය, ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සැපයුවේ, විශාරද පොන්සඳා මියැසි ජයනති සහ විශාරද චතුර ගායන ජයනති ගී ගායනට එකතුනා. අද කවි 10ට ගී 10ක් මෙලෙස හමාර කරන්නේ තවත් දවසක ඔබව මුණ ගැහෙන බලාපොරොත්තුවේ. වදින හින්දද, පය පැකිලෙන හින්දද, තුත්තිරි ඇනෙන හින්දද, නැත්තං කකුල ටිකක් පෙන්නලා මාව කුලප්පු කරන්නවත් හිතිලද? අනේ මන් දන්නේ නෑ අල්ලාගෙන.
අතකින් කිම්ද නගෝ සීතල දැනෙනින්දද මధుරව කනින්දද විනිහිරිකඩ වදිනින්දද එහෙමත් නැත්තම් උණ හෙම්බිරිසාවක්ින්දද අනේ මන් දන්නේ නැහැ වසාගෙන දෙතන සලුවෙන් කිම්ද නගෝ බැහැගෙන යන ජාමේ ගෑණියෙක් තනියම යන සිරිතක් තියනවද සතා සරුපයා ඉන්න පුළුවන් පුල්මන් අවතාර ඉන්න පුළුවන් මොන හත්ති ලව්වක් හින්දා තනි පංගලමේ යනවද අනේ මන් දන්නේ නෑ හිමියෙකු නැති ගමන් තනි මග කිම්ද නගෝ ටල මහන්සිත් ඇති බලාගෙන ඉඳලා මටත් හොඳටෝම මහන්සි අහල පහල කවුරුත් නෑ මම නම් හොඳටම මනාපයි උඹෙත් තමනාපයක් නැත්තං ඉතින් අනේ මන් අම්බල මේ ලාපි යමුද නගෝ යන්නම් අයන්නේ
මන්දන්නේ නෑ අනේ මන් දන්නේ නෑ.